නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධිසම්පන්න කුසල් බර මේ මොහොතේදීම නිවන අත්දැකීමට ඉවම නිවන අත්විඳීමට වෙරදරන්නා වූ ලෝකවාසි සියලු යෝගාවචර පින්නතුනි ලෝතුරා මාමෑණි සම්මා සම්බුදු අනන්තවත් ගෞතම බුදු පියාණන් වහන්සේලා විසින් අනුභවා වූ ඒකායන මාර්ගයෙහිවත් සතර සතිපට්ඨානයට බැසගත්තා වූ මේ පින්නතුන් මේ මොහොතේ තමන් වෙනුවෙන් විශ්වය විසින් සූදානම් කර තිබෙනා වූ මේ ධර්මානුශාසනාවක් සඳහා තමා තුළින් තමා බැලීමට නැත්නම් තමා තුළින් තමා අත්දැකීමට තමා තුළ හටගත්තා වූ කුසල් හරහා තමයි මේ තමා ඉන්නා වූ ඉරියව් හොයාගෙන ධර්මතාවය මේ මොහොතේ තමන් වෙතට එන්නේ. ඒ සඳහා සම්මත වශයෙන් නම් දිනේ ලැබිලා තින්නේ වර්ෂ සැප්තැම්බර් මාසයේ 3 වෙනිදා වේලා උදෑසන 5 පහ වෙලා තියෙනවා. මේ අග්ගොණ ප්‍රදේශයේ මේ ස්වාමීන් වහන්සේ වැඩවාසය කරන්නා වූ ආරණ්‍ය සේනාසන කුටියේ තිබෙන්නා වූ ඔරලෝසුට අනු වෙයි මේ පිළිතුරුන්ගේ වේලාව මීට වඩා වෙනස් වෙන්න පුළුවන්, මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මේ දිනේ 2028 වෙන්න පුළුවන්, 3028 වෙන්නත් පුළුවන්, 4079 වෙන්නත් පුළුවන්, ඕන ආකාරයක වෙන්න පුළුවන්. තවත් අවුරුදු 2300 වෙන වඩු කාලයක් මේ දිනේ ඉස්සරහට යනවායි කියන එක මේ පිනුන් දන්නා මේ වලට අන්නේ දැනීම තුළ තමයි මේ ආකාරයට මම එහෙනම් මේ භවය මේ මනුස්සාත්මයක් ලැබිලා මේ මනුස්සාත්මේ මම උත්පත්ති ලැබල් තිබුණා අවස්ථාව තුළ මේ මොහොතේ මට මේ භාෂාව තේරෙන්නා වූ සිංහල භාෂාවෙන් ඇහෙන්නා වූ බණ හරහා මේ ධර්මය හරහා මට සංසාරයෙන් ඈතර වෙන්න 2300ක් නම් බලා ඉන්න ඕනේ. මට මේ මොහොතේ මේ කාර්ය කරන්න පුළුවන් කියන එක මේ පින්නතුන්ට දැන් වුණ විට සක්සුදාක්ෂේ තමා තුළින් තමා අත්දැකීම හරහා අවබෝධ වෙලා තියෙන නිසායි පින්නතුනි නැවත නැවතත් මේ බණ මාව හොයාගෙන මගේ ළඟට මෙන්න. දන්නවා මේ බණ ඇහෙන්නේ මම තුළින් මිසක් මේ බුදුහාමුදුරුවෝ කියන බණක් නෙමෙයි, මේ හදුරෝ කියන බණක් නෙමෙයි, මේ මොහොතේ මේ මා තුළ හටගෙන තිබුණා වූ මේ අභ්‍යන්තරේ කතාවකුයි මේ යන්නේ. අභ්‍යන්තරේ කතාවක් ඇතුළත කතාවක්. මොකද්ද ඇතුළත කතාව? මේ වෙලාවේ බණ ඇහෙනවා කියන ඇතුළත කතාව. කොහොමද දැනගත්තේ? දැනගත්තේ වචනයක් කරා. එහෙනම් මේ ලෝකය කියලා කියන්නේ වචනයක් කියන එක, මේ ලෝකය කියලා කියන්නේ භාෂාවක් කියන එක, මේ ලෝකය කියලා කියන එක දැන් වෙන විට මේ බණ ඇහෙනා වූ පින්දුඬ සැකයක් නැහැ. හැබැයි මේ පින්දුඬ ඒ සැකය මුළුමනින්ම දුර වෙලත් නැහැ. දුර වෙලා තියෙනවා නම් මේ වෙනුවට මේ පින්දුන් තමන් දැනගෙන ඉන්න ඕන, තමාට සාධකයේ දෙන්න ඕන. මම සංසාරයෙන් ඈතර වෙලා ගෝර කතරින් ඈතර වෙලා පළවුණු කඩීම සෝතාපත්ති ඵලයට සාක්ෂාත් වෙලා තිනවා. මගේ ළඟ සැකයක් නැහැ. ලෝකය කියලා කියන්නේ නම් වචනයක් ප්‍රකට වීමක් පමණයි. ලෝකය කියන්නේ වචනයක් ප්‍රකට වීමක් පමණයි. එහෙනම් වචනයක් ප්‍රකට වෙච්ච බව දැනගන්නකොට ඒ වචනේ තියෙන දිගුත් නැහැ. එහෙනම් ඒ මොහොතේ ලෝකය කියලා කියන්නේ ඒ චිත්තක්ෂණේ ලෝකය කියලා කියන්නේ ප්‍රකට වූ බව දැන ගැනීම පමණයි. එහෙනම් ලෝකය කිව්වේ පළවෙනි චිත්තක්ෂණේදී ප්‍රකට වීමක්, දෙවැනි එක තමයි ප්‍රකට වී බව දැනගත්. එහෙනම් ප්‍රකට වීමක් දන්නේ නැහැ, ප්‍රකට වෙච්ච බවයි දන්නේ. එහෙනම් ප්‍රකට වුණේ මොකද්ද කියලා කොහෙත්ම දැනගන්න විදියක් නැහැ. එහෙනම් ඊළඟ චිත්තක්ෂණේ දැනගන්නේ ප්‍රකට වීමක් දැනගත්තා වූ බව දැන ගැනීම. ප්‍රකට වීමක් දැනගත්තා වූ බව දැන ගැනීම අන්න එතකොට කියනවා මම ඉන්නේ සතර සතිපට්ඨානෙ තුලයි. එහෙනම් දැන් අන්නේ යනු මේ පිළිඳුන්ට සැකයක් නැහැ. මේ ලෝකය කියලා කියන්නේ වෙනස් වීමක් පමණයි. මොකද්ද වෙනස් වෙන්නේ? මේ කාලයේ වෙනස් වීමක් තියෙනවා. චිත්තක්ෂණයේ වෙනස් වීමක් තියෙනවා. චිත්තක්ෂණයේ වෙනස් වෙන එක වෙනස් වෙන බව දැනගෙන ඉන්න කෙනා තමයි මෙන්න මේ සංසාරයෙන් ඈතර වෙලා
සංසාරේ ගෝර කතරේ නිමාව දැකලා නැවත නැවත උත්පත්ති නැති කරපු මෙන්න මේ රහතුන් වහන්සේ මේ බුදු පියාණන් වහන්සේ නම් මේ පින්නදුන් මේ වෙලාවේදී මේ වෙරදරන්නේ මොකටද මේ පින්නදුන් මේ වෙලාවේ වෙරදරන්නේ අන්න එවැනි වූ අරහත් උත්තමයෙක් බවට පත් වෙන්න අරහත් උත්තමයෙක් බවට පත් වෙන්න නම් ඒකේ පළවෙනි කඩයිම විදියට මේ පින්නුන් දන්නවා මෙන්න මේ මොහොතට අනුගත වෙලා මේ මොහොත අත්දකින්න ඕන මේ මොහොත අත්දැකීමෙන් තුළුව සංසාරයෙන් ඈත් වෙන්න බැරි බව මේ වන විට මේ පින්නුන් සක්සුදක්ෂේ පැහැදිලි වෙලා තියෙනවා කියන එක මේ පින්නුන්ගේ අභ්‍යන්තරයේ මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙනවා මනසිකාරය මොකද්ද මනසිකාරය මේ සංසාරයෙන් ඈත් වෙන්න නම් මේ මොහොතට අනුගත විය යුතුයි කියන මනසිකාරය හැබැයි ඒක දැනගන්න මේ මොහොතේදී පින්නතුනේ ඒකද දෙන්නේ නෑ එහෙම මානසිකාරයක් ප්‍රකට වෙච්ච බවයි දැනගත්තේ එහෙනම් මානසිකාරයක් ප්‍රකට වෙලා තියෙන මොකද්ද මේ මොහොතට අනුගත වුණොත් සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන් කියන මානසිකාරය දැන් ඒ බව දැනගත්තා වූ මානසිකාරයකුයි තියෙන්නේ එහෙනම් මෙන්න මේ ලෝකය කියන්නේ නං මානසිකාරයක් ඒක තමයි මේ අපි වචනයක් අදි වචනයක් කියලා කියන්නේ මනෝ පුබ්බංග මාදම් මනෝ සෙට්ටා මනේ මනුමය මනසාචේ පදුට්ඨේන ඔන්න හතරවෙනි එක නම් පින්දු නෝන එකක් දාගන්න මේ ආඳුරන්ට හතරවෙනි එකක් මතක නෑ මේකේ මෙන්න මේ තුනක් තියෙනවා මෙහෙම ગાත දෙකක් තියෙනවා මේ ධම්මපදයේ පළවෙනි සහ දෙවෙනි ગાත දෙක මේක නොදන්න කෙනෙක්ට මේ බණ ඇහෙන විදිහකුත් නෑ මොකද මේ බණ ඇහෙන බෞද්ධ කියන අබෞද්ධ කියන කවුරුත් මේ ධම්මපදයේ මේ ગાතවල් දෙක නම් දන්නේ අංග බාදම් මොකද මේ හදලා දෙන්නා වූ පුබ්බංගයක් තමයි මේ තියෙන්නේ නිර්මාණය කළ දෙන දෙයක් පැනවිල්ලක් මෙති අන්න පින්නදුනි මෙන්න මේ පණවන ආකාරයේ බුදු පියාණන් වහන්සේ ඉතාමත් සරලව සතර සතිපට්ඨානයත් මේ විශ්වයේදී වෙන්නා වූ සියලු ධර්මතාත් එක වචනයකට කොටු කරලා දිනවා මනෝ පුබ්බංග මා ධම්මා කියලා මනෝ පුබ්බංග මා ධම්මා අන්නේ මනෝ පුබ්බංග මා ධම්මේ දකින්න නම් මෙන්න මේ පින්නදුන් මෙන්න මේ කළ යුතු කාර්යය කළ යුත්තේ එනම් මේක කල්පනා කළා කරන්න බැරි බවත් මේ වුණ මේ පිනුන් දන්නවා කල්පනා කරන්න මේක කරන්න ගියායට මේ බණ ඇහෙන්නේ නැයි කියලා මේ මොහොතේ දන්න මේ මොහොතේ බණ ඇහෙනවා නම් බණ ඇහෙන්නේ කල්පනාවකින් තොරව මේක පරීක්ෂා කිරීම සඳහා මේ භාවනාවට බැසගෙන එක්කෝ පරයංග භාවනාවක් එක්කෝ සක්ම භාවනාවක් එහෙම නැත්නම් මෙන්න මේ භාවනම් කිසි ප්‍රමාණයකට දියුණු කළ මේ කියන අදහස් වෙන්නේ නැහැ පිනුදුනි දවසේ පැය 4ක් 5ක් එකපාරටම සක්මනක් කරන්න ඕන නැත්නම් පරියංග කරන්න ඕන ඕන දවල්ට එකක් කරන්න ඕන හවසට එකක් කරන්න ඕන රැට එකක් කරන්න ඕන වැඩට යන එක නවත්තන්න ඕන නිවාඩු දාන්න ඕන ගෙදර වුණ එක නවත්තන්න ඕන කෑම කන එක නවත්තන්න ඕන වැසිකිලි යන එක නවත්තන්න ඕන නාන එක නවත්තන්න ඕන රෙදි හොදන්නේ කල් දාන්න ඕන කියලා එහෙම එකක්වත් ඒ සියලු වැඩ එහෙම කෙරෙන දෙන්න මොකද මේ පිනුන් දන්නවා ඉන්නේ ගිහි ගෙදර ඉන්නව පිනුදුන්ට ගිහි ගෙදර දීම නිවනට ප්‍රවිෂ්ඨ වීම ගිහි ගෙදර දීම නිවනට ප්‍රවිෂ්ඨ වෙන්න නම් ඒ සඳහා ඇහෙන්නා වූ ධර්ම දේශනා 68ක් මේ පිනුදුන් ඇහිලා තිනවා මේ 69 වෙනි අවස්ථාව 69 වෙනි අවස්ථාවයි 69 වෙනි අවස්ථාව වෙනකොට මේ පිනුදුන් මේ 69 ම අහලා තියෙන්න ඕනේ එකක් දෙකක් ශ්‍රවණය වෙලා ඒකේ තිබෙන්නා වූ මේ එකම වැදගත්ම කරුණ පණිවිඩය තමන්ට ගියා නම් මොකද්ද ඒ පණිවිඩය මේ ධර්මය නම් නැවත නැවත මගේ තුලින් සෙවිය යුතුයි ධර්මය නැවත නැවත මගේ සුලින් සොයන්නම් තව තව පොත්පත් කියවලා හරියන්නේ නැහැ දුරුහාන් ගිල හරියන්නේ නැහැ තව තව භාවනා මධ්‍යස්ථාන හොයන් ගිල හරියන්නේ නැහැ තව තව ආරණ්‍ය සේනාසන හොයන් ගිල හරියන්නේ නැහැ තව තව පන්සල් හොයන් ගිල හරියන්නේ නැහැ තව තව මොකද කරන්න මාතුලින්ම මේක නැවත නැවත ප්‍රශ්න කරන්න මාතුලින්ම නැවත නැවත ප්‍රශ්න කරන්න ඕන මාතුලින් නැවත නැවත ප්‍රශ්න කරන එක තමයි මොකද්ද මේ මනෝපුබ්බංග මාධම්මය ප්‍රශ්න කරන මොකද මමම මනෝම අදානවා මනම මමම චේතනාවක් එහෙම නැත්නම් මමම මෙනෙහි කිරීමක් කරනවා කාගෙන්ද මෙනෙහි කරන්නේ මගෙන්මයි මෙනෙහි කරන්නේ මම මගෙන් මෙනෙහි කරනවා අන්න ඒක තමයි පින්නුනේ විදර්ශනාව කියලා බුදු පියාණන් වහන්සේ අපිට තනි වචනයක් දීලා තියෙනවා. එහෙම නැත්නම් ඒකට මේ පින්නතුන මේ විදිහට දන්නවා තව සරල වචනයක් ඇවිල්ලා තිනවා ඒකත් බුදු පියාණන් වහන්සේත් පාවිච්චි කරනවා. හැබැයි ඊට වඩා මෙන්න මේ ආදවස වල ඇසෙන්නා වූ මේ බණක් කරා දැන් අවුරුදු 2ක් තිස්සේ ඇවිල්ලා ආවු
බණක් කරා කියන වචනයක් තියෙනවා විශ්වය තුල. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය? යෝනිසෝ මනසිකාරය එනනම් සිදුවීතු යෝනිසෝ මනසිකාරය තමයි පින්දුරු මොකද්ද? මෙන්න මේ බණ මෙනෙහි වෙන එක. බණ මෙනෙහි වෙනකොට මොනවද මෙනෙහි වෙන්නේ කියන එක තමයි තමන්ට දැනගත හැක්කේ. මොනවද නම් මෙනෙහි වෙන බව, මෙනෙහි වෙනවා, මෙනෙහි වෙන බව දැනගෙන ඉන්නවා. අන්න එතන තිබෙන්නේ යෝනිසෝ මනසිකාරය. ඒකට තමයි කියන්නේ සතර සතිපට්ඨාන. එනං මේ පින්නතුන් මේ බැසගත්තා වූ සතර සතිපට්ඨාන පටිපට්ඨාන හතරක් එකට වැඩෙනවා. ඒ සඳහා තමන් අවධානය යොමු කර ඉන්නවා යෝනිසෝ මනසිකාරයට. ඒ යෝනිසෝ මනසිකාරය අවධානය යොමු කරන්න මේ පින්නතුන් බැසගත්තේ කාය අනුපස්සනාවට. මෙන්න මේ බුද්ධ දේශනාවට මේක අනුගත වන ආකාරය මිසක් පින්නතුනි මේක ඊට වඩා යමක් නැහැ. මේක විස්තරගතනයක් තමයි මේ තියෙන්නේ. එනං මේ වෙලකට වන්නේ මොකද්ද මේ විස්තරගතනය තුළ සිද්ධවන්නේ? ඒ විස්තරගතනය තුළ සිද්ධවන්නේ කායානුපස්සනාව. කයේ කයක් පරීක්ෂා කිරීම. කයේ කයක් පරීක්ෂා කිරීම. එනං මේ මොහොතේ මොකද්ද මට ප්‍රකටවන්නේ? ප්‍රකටවන දේ පරීක්ෂාවෙන් ඉන්න එකයි පින්නතුනි. ප්‍රකටවන්නේ මොකද්ද කියලා පරීක්ෂාවෙන් ඉන්න එක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙම නැත්නම් ඒකට කායනුපස්සනාවයි තිබෙනවා. වචන දෙක සතර සතිපට්ඨාන දෙක තමයි සිහියෙන් නුවණින් සිටීම. උපජන්නෙන් සිටීම මොකක් සඳහාද? අරමුණක් තියෙනවා. අරමුණ තමයි කෙලෙස් තවන්න වැර. කෙලෙස් කියලා කිව්වේ දැන් පංච නීවරණයි මේ බුදුන් දන්නවා. එහෙම නැත්නම් රාග ද්වේෂ දෙකයි කෙලෙස් කියලා කිව්වේ. තනි වචනයකට කොටු කරගත්තා අපි කෙලෙස් කියලා. ස්ථාන වැරෑතු කියන පින්නතුනි කෙලෙසයක් කියන්නේ කියලා දැන් මේ පින්නතුන් තමන්ගේ අධ්‍යයනයෙන් දන්නවා. කෙලෙසයක් කියලා කියන්නේ මෙන්න මේ ප්‍රකට වෙන වචනය. වචනය ප්‍රකට වුණා නම් දැන් මේ පින්නතුනි සක්මුනේ නම් මේ පින්නතුන් ප්‍රකට වුණා නම් දක්ුණ කියන වචනය අන්න ඒක තමයි කෙලෙසය. ඒක තමයි තණ්හාව. ඒක තමයි අවිද්‍යාව. ඒක තමයි ආශ්‍රවයන්. ඒක තමයි නීවරණය. ඕන නමක් දාගන්න. ඒකට තමයි මම කියලා කියන්නේ. ඒකට තමයි මගේ කියලා කියන්නේ. ඒක තමයි මගේ ආත්. අන්න එනම් ඒ චිත්තක්ෂණේදී දකුණ කිව්වේ මම. හැබැයි පින්නතුනි දකුණ කියන වචනය ප්‍රකට වෙනකන් මම දැනගෙන හිටියේ නැහැ කියන එක දැන් මෙන්න මේ වචනය ප්‍රකට වෙච්ච වෙලාවේ හරියටම අල්ල ගත්තනම් ආරම්භය. අන්න ඒකේනා දන්නවා දැන් දකුණ කියන වචනය පටන් ගන්න කලින්නම් දකුණ කියන වචනේ තමයි ඊළඟට එන්නේ. මීළඟට මගේ තිබෙන්නේ දකුණ තමයි කියන එක මේ ලෝකෙ මොනම කෙනෙකුටත් දැනගෙන හිටියේ නෑ කියන එක බුදු කෙනෙකුටත් ඒක දැනගන්න බැරි වුණා කියන එක ප්‍රකට වුණාට පස්සේ බුදු හාමුදුරුවෝ දැනගත්තේ කියන එක දැන් මේ පින්දුන් තමන්ගේ අත්දැකීමෙන් දන්න. මගේ දකුණ කියන වචනේ කියවෙන කලින්නම් දකුණ කියලා තමයි කියවෙන්නේ. වම නෙමෙයි කියවෙන්නේ. දැන් සද්දේ නෙමෙයි කියවෙන්නේ. මම දැනගන්නේ රූපයක් නෙමෙයි. මම දැනගන්නේ දකුණ කියලා. කියන්න නම් මේ ලෝකෙ මොනම කෙනෙකුටවත් ඒ මොහොතට පෙර බෑපිනු. එහෙනම් දකුණ කියන කියලා කියව දන්නවා. දකුණ කියලා කියවෙච්ච එක දැන් අවසාන වෙලා තින්නේ. දැන් එහෙනම් Taman දැනගත්තේ මොකද්ද? දකුණ කියලාද කියවෙච්ච බවද දැනගත්තේ? දකුණ කියලාද කියවෙච්ච බව දැනගත්තේ? කියවෙච්ච බවයි දැනගත්තේ. එහෙනම් මේ වචනයක් ප්‍රකට වෙච්ච බව දැනගත්තා. මොකද්ද ප්‍රකට වෙලා තියෙන්නේ? වචනෙකුයි ප්‍රකට වෙලා තියෙන කියලා දැන් ආයි පාරක් දැනගන්නවා. පින්නතුනි වචනය කියන එක තුළ ඒක සද්දයක්ද, ඒක දකුණද, ඒක වමද, ඒක රූපයක්ද කියලා දැනගන්න පුළුවන් කමක් තියෙනවද? වචනම් පින්නතුනි වචනයක් බව දැනගත් වෙලාවේදී ඒකේ පාට රතුද, ඒකේ පාට කොළද, ඒකේ පාට සුදුද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ නෑ නේද කියලා දැන් මේ පින්නතුන් දැනගන්න බලන්න පින්නතුන්. මේ පින්නතුන් එකපාරට මේ තමන් ඉස්සරහා තිබෙනා වූ විත්‍ය දැක්කනම් පින්නතුනි විත්‍යයක් දකින්නවා කියලා කියනවාද? එහෙම නැත්නම් දැකීමක් තියනවා කියලාද කියන්නේ වෙන්නේ? එහෙම නැත්නම් ඒක රතු පාටයි කියලාද කියන්නේ? පාටක් මම දකින්නේ, විත්‍යයක් මම දකින්නේ, ගහක් මම දකින්නේ, ගෙයක් මම දකින්නේ, කුරුල්ලෙක් කොහොමද කියන්නේ? මොකද්ද තමන්ට දැනගන්න පුළුවන් වෙන්නේ කියලා දැන් සරලව තමන්ගේ මේ දකුණ අත්විඳපු අවබෝධය නැත්නම් ආස්වාසය කියන වචනේ අත්විඳපු අවබෝධය
එමනැත්තං වේදනාවක් කියලා වචනය අත්විදි තමන්ගේ මවබෝධින් දාල බලන්න ඕනෑම එකකට හැබැයි කල්පනා කලන නෙමේ මේ තමා ඉස්සරාති බෙන්න්න වූ ඕනෑම එකක් දැම් බලන්න මොකද්ද තමන්ටෙන්. දෝඩ ඇහැකින් එනවාද මේක කණෙන් එනවාද නහයෙන් එනවාද කියලා දැනගන්න පුළුවන්ද කියලා බලන්න පිණු දැන්ගතන. මේ අය කියනවා ඇහැට තමයි මම මේ මල දැක්කේ කියලා. අන්න තමන්ගේ කත්තා වූ කායන් හරි තිබෙන්නා වූ කුණු හරපයක් දැන් ඉස්සරහට අරගෙන මේ ඇහැට තමයි මම දැක්කේ ඇහෙන් තමයි දකින්නේ කියනා වූ මෙන්න මේ අයගේ තියෙනවා මිත්‍යා දිට්ඨිය පිණුදුනි මෙන්න මේවට තමයි මේ දිට්ඨිය කියලා කියන්නේ. ඔන්න ඔය දිට්ඨිය නැතුව දැන් බලන්න මේ තමන් බලනවාද නැද්ද කියලා. එහෙම නැත්නම් දැන ගැනීමක්ද තියෙන්නේ බැලීමක්ද තියෙන්නේ කියලා තමන්ට දැන් තේරෙනවා. එහෙනම් එකපාරටම මල පේන්න පුළුවන්ද නැත්නම් ගහ පේන්න පුළුවන්ද? නැත්නම් මලයි ගහයි ඒ ප්‍රදේශයේ තිබෙන්නා වූ තාප්ප ටිකයි අනෙකුත් ගසුයි ඒ අවර තිබෙන්නා වූ සියල්ලමද තමන්ට තේරෙන්නේ? ඒ තේරිච්ච එකෙන් එකක් තෝරලා ගන්න නම් ඒ ඔක්කොම ටික නොබල එකක් තෝරලා ගන්න පුළුවන්ද කියලා දැන් බලන්න පිනතුනි. අපි නඳුනි කූඹි ප්‍රඥාව කියලා. කූඹි ප්‍රඥාව කූඹියගේ තරම් තිබෙනා වූ පුංචි ප්‍රඥාව. කූඹි ඇවිල්ලා මේ පොළොවේ තිබෙනා වූ මේ විවිධාකාර කුණු ගොඩස්සේ මේ සීනි කැටේ තෝරලා සීනි කැටේ බේරලා සීනි කැටේ පැත්තකට අරගෙන ඒක ඇදගෙන යන ආකාරයේ එතන තිබෙනා වූ කුණු ටික පැත්තේ ඉඳලා අන්න කූඹි මොළි. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නැහැ මේ අය දන්න. කූඹියා ඉස්කෝලෙ ගිහිල්ලත් නැහැ මේ අය දන්න. කූඹියාට ගුරුවරයෙකුත් නැහැ ගුරුවරයෙකුත් නැහැ මේවා කියලා දෙන්න. කූඹියාට අම්මා තාත්තා කෙනෙකුත් හිටියේ නැහැ මේක කියලා දෙන්න. හැබැයි කූඹියාට මේ චීනි කැටේ නැත්තම් බත් ඇටේ ඇදගෙන යන්න නම් පුළුවන්කම තිබුණා තියෙනවා. අන්න ඒකයි පින්නදුනි තමා තුලින් තමා දැක්කයි කියලා කියන්නේ උණගේ මේ හරක් මොලේ පැත්තකින් තියන්න ඌරු මොලේ බූරු මොලේ පැත්තකින් තියන්න අලි මොලේ පැත්තකින් තියන්න සිංහ මොලේ පැත්තකින් තියන්න මොකද්ද මේ මානය අදිමානය අවමානය මෙන්න මේ තමන්ගේ මම කියන මානය පැත්තකින් තියන්න බිලු. මානය කියන්නේ බිදුනි මම කියන එකටයි. එහෙනම් මෙන්න මේ මානය පැත්තකින් තියන්නම් කළ යුතු කාර්ය මොකද්ද? මානය පැත්තකින් තියන්න බෑ නිකන් කළ යුතු කාර්ය තමයි බිදුනි භාවනා කරන්නේ. මුන්න භාවනාවට එතකොට පැය ගණන් වෙන් කරගන්න ඕනේ නැහැ. මේ පින්දුන් දවසට විනාඩි 15ක් තමන්ගේ මේ රාත්‍රී නිින්දෙන් අඩුගොල්ලයි සක්මන පටන් ගත්තේ දැන් වෙනකොට නම් මේ බණ ඇහෙනව නම් මේ පින්දුන්ට. හැබැයි මේ විනාඩි 15 විනාඩි 30ක් නෙමෙයි විනාඩි 45ක් නෙමෙයි සමහරට අයට දවසට පැය 3-4කට වැඩි වෙලා ඇති. හැබැයි එක්කෙනෙක්වත් කරපු රස්සාව නතර කරලා නැතුව ඇති. ගේ අතු ගාන එක නතර කරලා නැතුව ඇති. කෑම උයන එක නතර ගේ විදුල අතු ගාන එක පොල් ගාන එක ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරන එක රෙදි හෝදන එක රස්සාවට යන එක මගුල් ගෙදර යන එක දාන ගෙදර යන එක පිරිත් ගෙදර යන එක මරණාධාර සමිතියට යන එක පන්සලට යන එක පන්සලේ දානි දෙන එක මේ දවස්වල නම් වස්පින්කම් වලට යන එක ඒ නතරලා ඇති. මේකට බැසගත්තා නම් සමහරගේ තාම නතර වෙලා නැතුව ඇති. හැබැයි එකක්වත් නතරුනේ නැතුණාට වස්පින්කමේ ඉඳලා එතන අය වස් කියා ගන්නකොට තමන්ටම තමන්ට වස් කියාගෙන අය අපාය යන දඟලනකොට තමන් වස් තමන් නිදහස් කරගෙන වස් වලින් බේරිලා තමන්ට වස් වදින්නේ නැතුව ඒ වෙලාවේදී ප්‍රකට වෙන අරමුණ දැනගෙන මේ අයට ඉන්න පුළුවන් වෙලා තිබෙනවා. තමන්ගි කරන්නා වූ කිසි දෙයක් අඩු නොකර ඒ සක්මන් කරන වෙලාව වැඩි වෙලා තියෙනවා. එහෙනම් මල් පූජා කරනවා නම් පන්සලේ ගිහිල්ලා මල් පෝච් මල් වට්ටි අරගෙන යනකොටත් තමන් ඉන්නේ මල් වට්ටියත් එක්ක නෙමෙයි තමන් ඉන්නේ සක්මනේ. තමන්ට ප්‍රකට වෙනවා මෙන්න මේ වෙලාවේදී බුදුහාමුදුරුව වීතරාගයි කියලා. මීට පෙර නම් කවදාවත් පන්සලේ ගිහිල්ලා මේ සියලු චෛත්‍ය වටේ කරගුණාට මේ සියලු චෛත්‍ය සුද්ධ කරාට හේදුවට තින්ත ගෑවට කරන දේවල් සියල්ල කරලා ඇති. හැබැයි බිනදුනි බුදුහාමුදුරුව විතරාගයි කියලා නම් ඔය එක වෙලාවකවත් තමන්ට ප්‍රකටවීම තිබිලා නැතිව. හැබැයි දැන් මෙන්න මේ විනාඩි 2ක් සක්මන් කරන්න පටන් ගත්තා නම් විනාඩි 2ක් 3 දවසට මේ පරයංග භාවනාවේ මේ ආනාපාන සති සමා සූත්‍රය හරහා මේ ප්‍රකට වෙන අරුණු පාත් ඉන්නවයි කියලා ඒක ප්‍රමාණවත් තරම් යෝනිස්තු මනසිකාට දාලා ඒක නැවත නැවත පරීක්ෂා කරා නම් මේ වුණට තමන්ගේ තිබෙන්නා වූ
මෙන්න මේ ආකල්පමේ වෙනස තමන්ට අන්නේ ආකල්පමේ වෙනස තමන්ට දැනෙනවා නම් පින්නදුනි ඔන්න ඕකට කියනවා සෝතාපට්ටි අංග කියලා. සෝතාපට්ටි අංග මම ඉන්නේ සෝතාපට්ටි මාර්ගයේ තුල කියලා ඒ අනුව මේ පින්නදුන්ට ඒ වෙලාවේදී ප්‍රකට වීමක් තියෙනවා. අන්න එනම් මේ මොහොතේ මොකද්ද ප්‍රකට වෙලා තින්නේ මම ඉන්නේ සෝතාපට්ටි මාර්ගයේ තුල. එනම් මම ඉන්නේ සෝතාපට්ටි මාර්ගයේ තුලයි නම් මොකද්ද මේ කියන්නා වූ පණිවිඩය මම ඉන්නේ මා තුලයි මම ඉන්නේ මා තුල නම් මම තමයි මගේ කල්යාල මිත්‍රයාගෙන මෙන්න පළවෙනි සෝතාපට්ටි මාර්ගය මගේ ළඟ මේ මොහොතේ සම්පූර්ණ මේක මේ සියිරිසිය සම්පූර්ණයි කියන එක නෙමෙයි පින්නදුනි මම රහත් වෙලා කියන එක නෙමෙයි හැබැයි මේ මොහොතේදී මම රහත් වෙලා මම ඉන්නේ සෝතාපට්ටි මාර්ගය තුල මම දන්නවා එහෙනම් සෝතාපට්ටි අංගයක් මගේ වැඩිලා තියෙනවා ඒ වැඩිලා තිබෙනා සෝතාපට්ටි අංග තුල මම වීතරාගයි වීත ද්වේසයි වීත මොහයි මේ මොහොත මම දන්නවා එහෙනම් මගේ සීලය ආර්යකාන්ත සීලයේ බවට මට සහතිකයක් මේ මොහොතේ තියෙනවා අන්නේ නම් සෝතාපට්ටි මාර්ගය තුල මම ඉන්නේ කල්යාණ මිත්‍රෙක් එක්කයි කවුද කල්යාණ මිත්‍රයා මමයි කල්යාණ මිත්‍රයා කාගේ කල්යාණ මිත්‍රයාද මගේ කල්යාණ මිත්‍රයා අන්නේ නම් පිළිදුනි අන්න මම යගේ අර හරක් මොලේයි අලි මොලේයි සිංහ මොලේයි පැත්තකට ගියා මේ කූඹි ප්‍රඥාවට ආවුණා මොකක්ද ආවුනේ මම මේ මේ ලෝකේ ඕනෑම පිරිසක් එකපට ඉන්න පුළුවන් මල ගෙදර ඉන්න පුළුවන් අඬන වෙලාවේදී පිරිස පොලේ හැපි හැපි මගුල් ගෙදර ඉන්න පුළුවන් මේ විවිධාකාර වූ සින්දු සංගීත පාටි අරමයෝ යන ඇටි මේ අරක්කු බෝතල් මේ විස්කි බෝතල් එහෙට මෙහෙට යනවා මේ කෑම තියෙනවා විවිධාකාරයෙන් හැබැයි ඒ ඔක්කොම තියද්දි මට ඉන්න පුළුවන් මා තුළ මට මොනව ගැටුවක්වත් නැහැ මගේ පිටින් එහාට ගුණ ගිහින් මා තුළ රැඳිලයි මොකද මෙන්න මේ සෝතාපට්ටි අංග මා තුළ තියෙන බව මට මේ මොහොතේ දැනගන්න පුළුවන් වෙනවා එහෙමනම් මම විතරාගයි විත ද්වේසයි විත මොහයි අන්න මම ඉන්නේ මා තුළයි මේ මොහොත තමයි පින්නතුනි සද්ධර්ම අන්න දෙවෙනි අංගයේ තියෙනවා සෝතාපට්ටි මාර්ගයේ මොකද්ද සද්ධර්ම සද්ධර්මේ නම් මේ මොහොත තුළ තිබෙන්නේ මේ රාග ද්වේෂ මොහ නැති චිත්තක්ෂණයක් බව දැන ගැනීම පමණයි පිණිසමද ප්‍රකට වීමක් තියෙනවා ප්‍රකට වූ බව දැනගත්තා ඒක තමයි සතිය කියලා කියන්නේ කියන්නේ මේ පිණු දන්නවා ප්‍රකට වීමයි ප්‍රකට වෙන නිසා ප්‍රකට වෙච්ච බව දැනගත් හැටිය සතියට ගියා එහෙනම් ආවේ අප්‍රකට දැනින් එහෙනම් හිතියේ සතිය තුලයි ප්‍රකට වීම කියන්නේ අසතියේ නැත්තම් නීවරණයයි එහෙනම් නිවන තුල ඉඳලා නීවරණේ පහු කරගෙන නැවත මේ පුණ්‍යතුන් යන්නේ කොහෙටද මේ නිවනටයි ඔන්න පින්නතුනි එහෙනම් මේ පෘථග්ජන ලෝකේ මේ සියලු දෙනා තිරිසන් සතා ඇතුළොම ඉන්නේ කොහෙද පින්නතුනි නිවන තුලයි ඉන්නේ එහෙනම් මේ නිවන වළක්වන්නේ කොහෙන්ද මේ නිවන වළක්වන්නේ මෙන්න මේ රූපය ප්‍රකටවන්නා වූ අරමුණ එහෙම නැත්නම් මේ වචනය මේ සංඥාව පංච උපාදානස්කන්ධය අවිද්‍යාව තණ්හාව කෙලේශය ඕන වචනයක් දාලා දැන් බලා ගන්න මොන වචනේ දැම්මත් මොකද්ද වෙලා තියෙන්නේ තමන්ව සතියෙන් අසතියට ගිහිල්ලා හැබැයි නතර වෙන්නේ කොතනද බින්නදුනි නතර වෙන්නේ ආපහු සතියමයි එහෙනම් සතියෙන් තමයි බින්නදුනි නීවරණය කියලා කියන්නේ එහෙනම් සතියෙන් සතියටපත් කරන්නේ නීවරණය නම් නීවරණයකට නතර වෙලා ඉන්න බෑයි නේද කියන අවබෝධය දැන් මේ පින්නදුන්ට තමා තුලින් තියනවා නේද කියලා බලන්න වෙන කවුරුවත් දැන් කියන එකද මේක නෑ දකුණ ප්‍රකට වුණා ප්‍රකට වෙනකොට දකුණක් තිබෙනවාම දැනගත්තෙත් නෑ ප්‍රකට වෙන්නේ දකුණක් බව දැනගත්තෙත් නෑ ප්‍රකට වෙන්නේ වචනයක් බව දැනගත්තෙත් නෑ ප්‍රකට වෙන්නේ රූපයක් බව දැනගත්තෙත් නෑ ප්‍රකට වෙන්නේ ගෙම්බෙක් බව දැනගත්තෙත් වෙන්නේ ගයක් බව දැනගත්තෙත් නෑ හැබැයි දැන් මේ වැඩ ටික ඔක්කොම ඉවරයි දැන් නැවත වරක් මම ඉන්නේ කොහෙද ප්‍රකට වීමක් නැතිද එහෙනම් දැන් ඔන්න මම දැනගන්න මොකද්ද ප්‍රකට වීමක් දැන් මට නැහැ කියලා තවත් මොකද විනෝදනි තවත් ප්‍රකට වීම නැහැ කියලා දැනගත්තා නම් ඒකත් නීවරණයක් එහෙනම් එතනක් තියෙන්නේ ප්‍රකට වීමක් අන්න ඔය විදිහට මේ පිනුඳුන්ගේ භාවනාව වර්ධනය වෙච්ච නිසා දැන් ඔන්න විතර මේ පිනුඳුන්ට මේ වම කියන එක ප්‍රකට වෙන එක
යම් කිසි ප්‍රමාණයකට සංසිඳිලා අඩු වෙලා තියෙනවා දකුණ ප්‍රකට වීම අඩු වෙලා තියෙනවා සමහර අයගේ 100%ක් දකුණ ප්‍රකට වීම අඩු වෙලා ඇති දකුණ ප්‍රකට වෙන්නේ නැතුව ඇති ඒ වෙනුවට ප්‍රකට වෙන්නේ නැති දැන් මට දකුණ ප්‍රකට වෙන්නේ නැහැ කියලා දකුණ මගේ සංසිඳිලා කියලා ආවා වූ මාර්ගය තුල තමන්ගේ මොනියම් හෝ ගීදර දේවල් කැපකිරීමක් කරාද හැබැයි තමන් නොදැනුවත්ව තමන් ආර්ය මාර්ගය තුල ඉන්නවා නේද දැන් අන්න එහෙනම් මේ පිළිඳන් දන්නවා දැන් මගේ ළඟ තියෙනවා සෝතාවත්ති මාර්ගයේ තුන්වෙනි එක මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය මේ මොහොතේ ප්‍රකට වීමක් තියෙනවා ඒ බව දන්නවා මේ මොහොතේ ප්‍රකට වීමක් නැහැ ඒ බවත් දන්න ප්‍රකට වීමක් තියෙන වෙලාවේ ඒ බව දන්නවා ප්‍රකට වීමක් නැති වෙලාවේ ඒ බවත් දන්නවා පිනුදුනි මෙන්න මෙච්චරට මේ ධර්මය සරල වෙලා තියෙනවා දැන් මේ අත්දැකීම තියෙන කාටද පිනුදුනි මේ අත්දැකීම තියෙන්නේ මටයි භාවනාවට අනුගත වෙච්ච නිසායි කල්පනා කරපු නිසා නම් නෙමෙයි පිනු පොටුවක් වල ඉඳලා කල්පනා කරා නම් මේ වෙනුවෙන් මේ පිනුදුන්ගේ වචන ටික වැඩි වෙලා මිසක් වචනවල ප්‍රකට වීමේ වාර ගාන අඩු වෙලා නැහැ ඉනං වචන ප්‍රකට වීමේ වාර ගාන නැවත නැවත අඩු වෙච්ච බව දැනගන්න මොකද කරන්න ඕන පින්නතුනි ප්‍රකට වීම පමණක් දැනගෙන ප්‍රකට වීම මත තව තව චේතනා පහළ වෙන එක නතර වෙන්න ඕන මේක නතර වුණේ මොකක් නිසාද කියලා දැන් මේ පින්නතුන් පැහැදිලි දන්නවා ඊයේ මේ ස්කයිප් කමඩාන් සාකච්ඡාව හරහා මේ පින්නතුන් කමඩාන් ගන්න වෙලාවේදී අන්න කියුණා වූයේ කමඩාන් සාකච්ඡාව YouTube ජාලයේ ඇති Facebook වල ඇති දැන් මේ අය ශ්‍රවණය කරා නම් ඒ පින්නදුන් පැහැදිලිව විස්තර කරා පින්නදුනි කොහොමද මේ යෝනිසෝ මනසිකාරය නිසාම මෙන්න මේ දේ සිද්ධ වුණේ කියලා තමන් අවබෝධ කරගත් ආකාරය ඒ පින්නතුන්ගේ කටහඬින්ම මේ අයට ඇහෙන්න පුළුවන් හැබැයි ඒක අවශ්‍ය නැහැ ඇත්තට මේ බණ ඇහෙන්නව පින්නදුන්ට මේ පින්නතුන්ගේ කටහඬින්ම මේ වුණ මේ බණේ මේ පින්නතුන්ම ඇහිලා තියෙනවා මම යෝනිසෝ මනසිකාරයේ නොකර භාවනාව පටන් ගන්න වෙලාවේදී මගේ අරමුණු සංසිඳීමක් සිද්ධ වුණාද අරමුණු නැවතුණාද ප්‍රකට වුණාද ප්‍රකට වෙච්ච අරමුණු පස්සේ මම ගියාද මට අරමුණු ප්‍රකට වෙන බව දැනගන්න පුළුවන් වුණාද මේ ලෝකය කියන්නේ වචනයක් පමණයි කියලා මොනම ආකාරයේ හෝ අවබෝධයකට යන්න පුළුවන් වුණාද එහෙම නැත්තම් මම මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයටම කායනුපස්සනාවට බැසගෙන මේ ස්වාමින් වහන්සේ දේශනා කරපු ආකාරයටම ප්‍රකට වුණාද ඒ බව දන්නවද මෙනෙහි වුණාද ඒ බව දන්නවද කියලා මෙන්න මේක නැවත නැවත මෙනෙහි කළා නැවත නැවත මෙනෙහි කළා මේ අභ්‍යන්තරේ යෝනිසෝ මනසිකාරයට ඉඩ ගත්තු නිසා යෝනිසෝ මනසිකාරය කෙරෙලා මේ මම යන්නේ සක්මන්ටයි සක්මනේ නම් ආ සක්මනේදී නම් මගේ දකුණ දකුණ කියලා මෙනෙහි වෙන්න ඕන වම වම කියලා මෙනෙහි වෙන්න ඕන මම දැන් මෙතන මම දැන් මෙතන මේ ප්‍රකට වෙන සෑම අරමුණක් මෙනෙහි වෙන්න ඕන සද්ද සද්දයක් කියලා මෙනෙහි වෙන්න ඕන වේදනාව වේදනාවක් කියලා මෙනෙහි වෙන්න ඕන ප්‍රකට වෙන සෑම අරමුණක් මෙනෙහි වෙන්න ඕන මම දැන් මෙතන වම්නේ වෙන්න ඕන මම දැන් මෙතන රූපේ රූපයක් කියලා මෙනෙහි වෙන්න ඕන ප්‍රකට වෙන සෑම අරමුණක් මෙන්න ඕන මෙනෙහි වෙන්න ඕන සද්දේ සද්දයක් කියලා මෙනෙහි වෙන්න ඕන මම දැන් මෙතන ඔන්න ඔය විදිහට තමන් යෝනිසෝ මනසිකාරය කරා නම් වැඩි වාර ගණක් යෝනිසෝ මනසිකාරය කරලා මේ භාවනාවට අනුගත වුණා නම් ඒ භාවනාවේ මේ සක්මනේ පියවර කීපයක් ඉස්සරහට යනකොටම තමන්ට තේරුණා නේද මේ වම කියලා කියවෙනවා වාර ගානක් කෙලවරන්නේ වම 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 කිය කිය දකුණ සද්දයක් 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 කියලා විවිධ වාර ගානක් වැඩි වාර ගානක් කියවි කියවි තිබිලා ක්‍රමානුකූලව ඒ සක්මනේම අඩි 20-30ක් ඉස්සරහට ගියා නම් ගිහිලා සක්මනේ ඇරලා ආපහු තව ටිකක් එනකොට දැන් ක්‍රමානුකූලව මේ වචන කියවෙන වේගයෙන් නැත්නම් වචන කියවෙන කාල පරාසය ටිකෙන් ටික වැඩි වුණා නේද වචන ප්‍රමාණය අඩු වුණා නේද එහෙනම් ප්‍රකට වීම ටික ක්‍රමානුකූලව අඩු වුණා නේද ප්‍රකට නොවී තිබෙන වෙලාව ක්‍රමානුකූලව වැඩි වුණා නේද කියලා දැන් මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් පින්නතුනි හොඳට අන්න එවන කොහොමද මේක වෙන්නේ
ඒ වගේම තවත් කමඨාන් සාකච්ඡාවක් තියෙනවා ඊයේ පින්නදුනි මේ අධිශීල මට්ටමේ දිනුනා වූ යෝගාවචරින් හැබැයි ඒ අයගේ වැඩසටහන ඊයේ තාවක ඒ අය ප්‍රමාණවත් තරම් අවබෝධය අරන් තිනවා ඒ සියලු දෙනාගේම වචන වලින් ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා නිවන මම අත්දැක්කා හැබැයි ඒ අයට පුළුවන් උනේ නෑ උත්තර දෙන්න කොහොමද නිවන අත්දැක්ක වෙලාවේදී තමන් මේක වචනයකින් තොරව දැනගත්තේ අප්‍රකට වෙන තත්ත්වයට යනවායි කියලා ඒගොල්ලෝ ප්‍රකාශ කරා ප්‍රකට වීම නෑ ප්‍රකට වීම නැතු ඉන්න බව දැනගන්නවා ඒකත් සංසිඳන කියලා වචනෙන්නේ නෑ ඒකත් දැනගන්නවා හැබැයි මම හිටියේ නිවන්නේ නිවන බවත් මම දැනගත්තා ඒ වෙලාවේ කොහොමද දැනගත්තේ දැන ගැනීමත් තොරතුරු ඒගොල්ලන්ට ප්‍රකාශ කරගන්න බැරි වුණා නිසා ඒ ඇයිට මේ වුණ දීලා තිබුණා වූ මේ වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියනා වූ අනුපස්සනාව වලට අදාළ ධර්ම ශ්‍රවණය කළා ඒවට අදාළ භාවනා කරන්නයි කියලා දැන් මාස 3ක් 4ක් තිස්සේ දීලා තිබුණා උපදේශය පිළි අරගෙන නැති නිසා පිනදුනි ඒ අයගේ වැඩසටහන් තාවකාලිකව නතර කරන්න සිදු වුණා ඒක තමයි හේතු බල දහම් තුල සිදු වුණේ හැබැයි ඒ සියලු දෙනා නිවන අත්දැක බවට ඒගොල්ලන්ගේ කටින්ම ප්‍රකාශ වෙලා තියෙනවා නේද සංසාරයෙන් ඈත් වෙන ගමනේදී පිනදුනි අපිට සිද්ධ වෙනවා මේක බුදු පියාණන් වහන්සේ දේශනා කළ දෙන්නේ අනුපූර්ව සීල අනුපූර්ව ක්‍රියා අනුපූර්ව පටිබදාගෙන මෙන්න මේ අනුපූර්ව ක්‍රමයට ඉස්සරහට යන්න පිළිඳ මේ කායානුපස්සනාවේම තව අනුපස්සනා තුනක් තියෙනවා හැබැයි මේ පිණිසුන් මේක අදාළ නොවෙන්න පුළුවන් නමුත් මේ තොරතුරක් පිණිසුන් කියවෙන්නේ මේ පිණිසුන්ගේ හේතුඵල ධාම තුලයි කුසල තුලයි මේක එන්නේ අන්න ඒක තමයි මේ බණේ ඒකත් අහලා බලන්න YouTube එකේ මේ නිවන දැක්වයි කියන පිණිතුන්ට ඒ නිවන දැක්වයි කියන එක විශ්වාස කරන්න බැරි වෙච්ච නිසා වැඩසටහන නතර වුණා තාවකාලිකව මොකද ඒ ඇයිට ඒ අවබෝධය කියලා තිබුණේ අපි මේක බලාගෙන ඉඳලා මෙතනම ඉඳලා හරියන්නේ නැහැ බුරුකී කිය මේක අවබෝධ කරගත්තේ කොහොමද කියලා තේරුම් ගන්න නම් ඒකට අදාළ බණ අහලා ඒ භාවනාව කරන්න සිද්ධ වෙන අපිට ගුරු මේ බුද්ධෝත්පාද කාලයේ ගමන යන්න බෑ පින්නදුනි ගුරු උපදේශත් එක්කයි යන්න වෙන්නේ කමඨහනක් එක්කයි යන්න සිද්ධ වෙන්නේ හැබැයි කමඨහන හරියට අරගෙන ඒක සුද්ධ කරගත්තේ නැත්නම් හැමදාම තමන් අමාරු වෙටනවා අනන්තවත් බුදුරු ඉස්සරහත් තමන් අමාරු වෙටලා මේ ගෝර කතර ගිහිල්ලා අවිචිමා නරකාදීේ නැවත නැවත ගියා මේ තිරිසන් ලෝකෙට නැවත නැවත ගියා අමනුෂ්‍ය ලෝකෙට නැවත නැවත ගියා ඒක වලක්ව ගන්නම් පින්නදුනි මේ මොහොතේ පමණක් අනුගත වෙලා මේ මොහොතේ කළ යුතු කාර්ය කෙරෙන්න ඉඩ දීලා තමන්ට තියෙන්නේ නිදහසේ බලාගෙන ඉන්න. උන්නෝකටයි භාවනාව කියන්නේ ඒ භාවනාවට නම් පින්නදුනි කාර්යාලේ රස්සාව කරන එක නතර කරන්න ඕනේ. හැබැයි තමන් නොදැනුවත්වම කාර්යාලේ වැඩ කෙරේවි වෙනදට වඩා හොඳට ඒ සියලු වැඩ කෙරේවි. හැබැයි ඒ වැඩ කෙරෙනවට නෙමෙයි තමන්ගේ අවධානය තියෙන්නේ මේ සංසාරයෙන් ඈතර වෙන සෝතාපති මාර්ගය තුල තමන් ඉන්නවද කියන එකටයි අන්න එනම් පින්නතුනි තමන්ට තියනවා දැන් මේ සෝතාපති මාර්ගයේ හතරවෙනි එක ධම්මානු ධම්ම ප්‍රතිපදාව ධම්මානු ධම්ම ප්‍රතිපදාව කියන්නේ පින්නතුනි ඒතකොට මේ පරියංග භාවනාව කරනවා කියන විතර නෙමෙයි සක්මන් භාවනාව කරනවා කියන විතර නෙමෙයි ඒව හැබැයි පින්නතුනි ඒක අනිවාර්යෙන් අන්තර්ගත වෙලා තියෙන ඕන සුළුෝ සක්මන් භාවනාවක් කරෙන්න ඕන සුළුෝ පරියංග භාවනාවක් කරෙන්න ඕන හැබැයි අනිකුත් සෑම අවස්ථාවකදීම තමන් තුළ සෝතාපත්ති කියලා දැනගෙන ඉන්න තමන් අන්න ඒ සඳහා මේ ඊයේ තිබුණා වූ ඔය කමඨාන් සාකච්ඡා දෙක මේ පිළිඳුන ශ්‍රවණය කළ බලන්න තමන්ට හොඳ ආදර්ශයක් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් සංසාරයෙන් ඈතුණු සඳහා මොකද්ද කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ කියලා ඒ කමඨාන් සාකච්ඡා තුනක් ඇති බිනදුනි ඊ උදේවරු සිද්ධ වෙච්ච එකයි දවල් සිද්ධ වෙච්ච එක ස්කයිප් කමඨාන් සාකච්ඡාවයි හවස සිද්ධ වෙච්ච එක නැවත වරක් මේ සීල අධිසීල යෝගාවචින් සඳහා අන්නේක අයහුවලා බැලුවා නම් පිනදුනි තමන් තීරේවි මේ අය කොහොමද මේ ඇවිල්ලා තියෙන්නේ මාර්ගය තුල මොනවද වෙලා තියෙන්නේ තමන් මේ හැමදෙරු කතා කරු දේවල් මේ නියමන වෙයේ අහගෙන ඉන්නකම විතරයි කරේ ඊට අමතරව සමාධියත් සමාධි මට්ටමේ යෝගාවචර පිටුනුදුන් ඒ ස්ථාණ්ඩත් පැමිණලා දොඩංගොට්ට ඊට අමතරව අනිත් අය යූටියුබ් බර මේ ස්කයිප් ජාලය හරහා සම්බන්ධ වෙලා මේ අයට උපදෙස් දුන්නා හැබැයි ඒ එකක්වත් පිළිගැනීමට තරම් මේ අයගේ ධර්ම ඥාන ඉස්සරහට ගිහිල්ලා නැහැ සුත්තමේ ඥාන ඉස්සරහට ගිහිල්ලා නැහැ මොකද මේ අය අදාළ ධර්ම දේශනා ශ්‍රවණය කළා ඒ භාවනාව කළ නැති නිසා අන්න ඒකයි අඩුපාඩුව හැබැයි මේ ස්කයිප් ජාලය හරහා ස්කයිප් තුලින් කමඨාන් ගත්ත පින්නදුන් ඒගොල්ලන් දුන්න උපදෙස්
එකනෝන කෙනෙක් ඇහුව ඇතෙන්දී මම චේත චිත්තානුපස්සනාව කරන්නයි කියලා මට දැන් චේතනාව පහළ වෙනවා ඒක කරන්න ඕනද ස්වාමීන් වහන්සේ කියලා. ඒ නෝනරත් ඒ ස්කයිප් ජාලේ හරහා හිටියා වූ ඊට වඩා ජ්‍යෙෂ්ඨ මට්ටමේ යෝගාවචර මහත්මයා පිළිතුරු දුන්නා මොකක්ද කළ යුත්තේ කියලා. මේ ස්වාමීන් වහන්සේත් පිළිතුරු දුන්නා මොකක්ද කළ යුත්තේ කියලා. මොකද මේ වචනේ එයා හිතෙනවා දැන් මේක අපි දන්නවා කියලා. අන්න ඒක ඒ නෝනයි කටින් කියුවා. මේ කියනකොට සිතේ සිත බලන්නයි කියලා තියෙන්නේ. මම ධර්ම දේශනාව ශ්‍රවණය කරා කීප වාරයක්. හැබැයි ඒක දැන් කෙරෙනවා කියලා මට හිතුණායි කියලා කිව්වා. අන්න ඒ තරම් පින්නදුනි වචනයක් අහුණාම අපි වචනේ පස්සේ ගිහිල්ලා වචනේ හරි කියලා වචනේ දන්නවම මේ බෝංචි බෝංචිම තමයි කියලා මම කඩු කිනිසි අරගෙන අනිත්‍යතාවයේ සටන් කරන්න ඕනේ. ඒ තරමට අපි වචනයක් මතයි අපි. අන්න ඒ නිසා ඒ නෝන හැබැයි ඒ නෝන ඒ ප්‍රකාශනේ මේ නෝන ප්‍රකාශ කරගලින් මම මේ ඉන්නේ සකෘදාගම මාර්ගයේ කියලා මට චේතනාවක් ආවා. හැබැයි ඒකත් වචනයක් විතරයි. ඒ නිසා මම මේකට වටිනාකම දුන්නේ නැහැ කියලා තේනවනේ කියන මොකද දැන් ඒනෝන දන්නවා වචනයකින් නෙමෙයි මේ ලෝකයම දැනගත හැකි රහතුන් වහන්සේ දමත් දැනගන්නේ වචනයට පෙරයි. එහෙනම් දුටේ දුටමත් ඉංගින් දන්න මම යන නිසා මට මම ඉන්නේ සකෘදාගම මාර්ගයේ කියන වචනේ වටිනාකම නැහැ. ඊට වඩා එහා ගිය දේවල් අනු මම ඒක දැනගත යුතුයි කියන අන්න චේතනාව වෙනුවට ඒ අවබෝධයේ නෝන තියෙන මේ ස්කයිප් ජාලය හරහා කමටන් ගන්නා වූ නෝන කෙනෙක් මේ වැඩසටහන වල සම්බන්ධ වෙලා මේ එක් දින වැඩසටහන් වූ එහෙම නැත්නම් සම්බන්ධ වෙලා නැහැ ඒ නෝන ප්‍රකාශ කරන විදිහටම තමන් මේ ගෙදරින් ගිහිදර තමන්ගේ දරුවා හදාගෙන මේ කරන ගමන් දැන් තමන් මේ සෝවාන් වෙලා සෝවාන් ඵලය සාක්ෂාත් වෙලා ඉන්හිහා ගියා වූ සකෘදාගාමි මාර්ගෙත් ඉන්නවා කියන එකට තොරතුරු තියෙනවා. හැබැයි ඒ නෝනටත් හිතෙනවා මම චිත්තානුපස්සනාව කරන්න අවශ්‍ය නෑ මොකද දැනට මේක කෙරෙනවා කියන්නේ වංචනික ධර්ම තියෙන මේකේ. ඒ තරම් බොරුවරවල් තියෙන මේ මාර්ගයේ. මොකද අපි නොදන්න පාරකයි යන්නේ. නොදන්න පාරක යනවා නම් නැවත නැවත පාර විමසන්න ඕන. පාර විමසන්න ඕන නැවත නැවත පාර විමසන්න නම් පාරේ ගිය කෙනෙක්ගෙන විමසන්න වෙන පින්නතුනේ. කෙනෙක්ගෙන් විමසුවට නම් කවදාවත් පාර දැනගන්න පුළුවන් වෙන්නේ නැහැ පින්නතුනේ. මේ අය දන්න කතරගම නොගිය කෙනෙක්ගෙන් කතරගම යන පාර ඇහුවොතින් එයා විස්තර කතරේ නම් කරයි කතරගම කියන්නේ මෙන්න මේ වගේ කියලා. හැබැයි පින්නතුනේ එයා කියන සියලු දේවල් එයාගේ සිතුවිල්ලක් මිසක් තවත් කෙනෙකුට ඒක උපයෝග කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් නිව්යෝක් නගරය ගැන කියන්න පුළුවන් වෙන්නේ නිව්යෝක් නගරයට ගිය කෙනෙකුට පමණයි පින්නතුනේ. පින්තූර බලලයි ගැන කියන අය ඕන තරම් ඉන්නවා. මේ බණෙත් ඒ වගේ තමයි මේවට මේ ලෝකේ මේ පින්නුන් දන්නව බණ කියන නම් දහස් කරන්න මේ දස දහස් ගණක් ඉන්නවා. බණ අහනවට වඩා අද වැඩි අමුදුරු සංඛ්‍යාව. බණ වඩා බණ කියන සංඛ්‍යාව වැඩි. හැබැයි එක්කෙනෙක්වත් තමන් දැනගෙන කියනවාද තමන් මේ මාර්ගේ ගිහිලා අවබෝධ කරගෙන කියනවාද කියලා මේ පින්නුන් තමන්ගේ අවබෝධයෙන් බලවා ගන්න. මේ අමුදුරු අවබෝධයෙන් කියනවා කියලා මේ පින්නුන් විශ්වාස කරන්න එපා. තමන්ගේ අවබෝධයේ ආවට පස්සේ දැන් බලන්න මේ අවබෝධයේ මට ආවේ මේ මොහොතේ මට දකුණ ප්‍රකට වෙලා තියෙනවා. දකුණ ප්‍රකට වෙච්ච බව මම දැනගත්තා. දකුණ කියන්නේ වචනයක් බවත් දැනගත්තා. දැන් මේ පින්නතුන්ගේ ඥානයක මොකද්ද ඥානය? මේ මොහොතේ ඥානෙ. එහෙනම් අන්නේ මොහොතේ ඥානය නම් තමන්ට ලැබුණේ ඒක දාලා බලන අනිත් පැත්තට. අන්න එතකොට තමයි හිතන්න පුළුවන් බුදුහාමුදුරුවොත් මේක අවබෝධ කරගත්තේ මෙහෙමද, බුදුහාමුදුරුවන් මීට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවා කියලා තමන්ට එතකොට තේරෙන්න පුළුවන්. දැන් දාලා බලන්න මේ හාමුදුරුවන්ටත්. එහෙනම් මේ හාමුදුරුවොත් මේක අවබෝධ කරගෙන ඇත්තේ මේ විදියට තමයි. එහෙනම් දැන් මට අවබෝධ වෙච්ච ආකාරය ඒ හාමුදුරුවොත් ප්‍රකාශ කරනවා නම් අන්න දැන් මේ පිනුදුට තමන්ගේ අවබෝධය හරහා තමන්ගේ අත්දැකීමට පිළිගන්න පුළුවන්. මේ හාමුදුරුවොත් මේක දැකලා තියෙනවා, අවබෝධ වෙලා තියෙනවා, අත්විඳලා තියෙනවායි කියලා. තමන්ගේ ධර්මයේ තුළින් තමන් බුද්ධ හාමුදුරුවන්ට දානවා මිසක් මේක රහතුන් වහන්සේ දානවා මිසක් තමන් ඒ කෙනාගෙන් ඇහිච්ච දේ අනුව තමන් මේක පිළිගන්නවා නෙමේ පින්නතු. අන්නල කියන්නේ ඕකයි විශ්ව ධර්මතාවය. ඔය සඳහා සූත්‍රයක් තියෙනවා මේ පිළිඳු ඉස්සරහන් තියලා ඇති සමහර විට සමහරලා තාම මේක ඇවිල්ල නැති ඇති. උනම් අහගත්තර කමන්නේ. හැබැයි මේ ගැඹුරු සූත්‍ර මෙයා පරීක්ෂා කරන්න කියනවානේ මේ පිළිඳුන්ද මේ පිළිඳුන්ගේ විශ්වාසය මේ සූත්‍ර පිටකයට සම්බන්ධ වෙන්න ඕන නිසයි මේවා කියවෙන්නේ. ඒ මේ පිළිඳුන්ගේ කුසලය නිසා මේකට තියෙන සූත්‍රය තමයි පිළිඳුනි සංයුත්ත නිකායි මේගේ තියෙනවා ඥානවත්තු සූත්‍රය කියලා සූත්‍රය. ඥාන
අන්න ඒ වෙලාවේදී බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා ඥාන 44ක් අපිට පහළ වෙන්න ඕන කියලා. ඒක ගැඹුරු නිසා ඒක මේ වෙලාවේදී ප්‍රකට වෙන්නේ නැති පාටයි ප්‍රකට වෙලා තියෙන්නේ. ඒකේ තියෙන අභිනඳුනි මෙන්න මේක මේ ආකාරයට මේ මොහොතේ පරීක්ෂා කළා මේ මොහොතේ තමන්ට ඥානයක් පහළ වුණා නම් ඒකට කියනවා දිට්ඨ ධම්ම ඥානය මේ මොහොතේ ඥානය එහෙම නැත්නම් මේකට ඊට එහා කියනවා කියලා බඳුනි ත්‍රිඥානය කියලා. ත්‍රිඥානය කියලා කියන්නේ ධර්මයේ කෙරෙහි නොසැලෙන ඥානි. ධර්මයේ කෙරෙහි නොසැලෙන ඥානි මොකද්ද? මේ මොහොතේ තමන්ට ප්‍රකට වෙච්ච අරමුණ හරියටම මේ මොහොතේ තමන් දන්නව නම් පිනදුනි ඒක මේ ලෝකේ තව කවුරු ඇවිල්ලා කුවත් මුළු ලෝකෙම එකතු වෙලා කුවත් ඒක නෙමෙයි ඒ වෙලාවේ උඹට ප්‍රකට වුණේ දකුණ නෙමෙයි ඒ වෙලාවේ උඹට ප්‍රකට වුණේ සද්දයක් කියලා මම පිළිගන්නේ නැහැ පිනදුනි. මම දන්නව නම් නිශ්චිතවම මේ අපි කිව්වොත් උදෑසන පහට තමන් සක්මන කරනලාදී තමන්ට ප්‍රකට වුණේ දකුණ කියන වචනේ නම් මුළු ලෝකෙම එකතු ලැබුවොත් නෑ නෑ ඒ වෙලාවේ නම් ඒ හරිය විශාල බෝම්බයක් පිපුණා. ඒ බෝම්බේ උඹට ඇහෙ නැත්තේ අනිත් ඔක්කොටම ඇහුණා සද්දේ. ඇයි උඹට ඒ සද්ද ඇහුනේ නැත්තේ? උඹටත් ඒ සද්ද නැහැ නෝනා. උඹ විතරක් කොහොම වෙනස් වෙන්නේ කියලා නෑ නෑ ඒක තමයි නං වෙන්නේ නැති. අනේ මට බෝම්බයක් ඇහුන්නේ නෑ නේ නං මම දන්නේ නැතුනි නැති මම නින්දෙනිහි කියලා අර වචනේ තමන්ට ප්‍රකට වෙච්ච බව දන්නවනම් තව ස්ථීර වශයෙන්ම මොකද්ද ප්‍රකටුනේ කියලා ඒ බෝම්බයක් එතනම පිපුරලා කිව්වයි කියලා පිළිගන්නේ නෑ නෑ උඹලා කියන එක හරි බෝම්බේ පිපුරන තමයි බෝම්බේ සද්ද තමයි මට ඇහුණේ කියලා කවුද තමන්ගේ අත්දැකීම පාවල දෙන්නේ? කාටද පාවල දෙන්න පුළුවන් වන්නේ? එහෙම පාවල දෙන්න තොරතුරක් තමන්ගේ අභ්‍යන්තරේ තියෙනවද? නෑනි පිනුදුනි. එහෙනම් මම ආදූ දෙයට කෑවේ පාන් කියලා කියනවනම් පිනුදුනි පාන් කියලා කියන්නේ පාන් කාපු බව දන්න නිසානේ. මම කෑවේ බත් නම් මම කියන්නේ නෑනේ මම අද බත් කෑවේ නෑයි කියලා. මම කෑවේ බත් නම් මම කියන්නේ බත් කාපු බව දන්න නිසානේ පිනුදුනි. එහෙනම් ඒ මොහොතේ තිබුණා වූ ඒ වචනය ඒ අදාළ තැන් වලින් අරගෙන වාර්තා කරලා දෙනවා. දැන් කවුරු හරි කියනවා අද මේ තේකට නම් ලුණුයි තියෙන්නේ කියලා. මම කියනවා නෑ මම දැමසීනි කියලා. දොඩම සීනි කියලා හැබැයි දැන් සීනි බෝතලෙ ලුණු දිනනද කියලා මම දන්නේ නැහැ නෙවෙයි. බෝතලේ සීනි තිබ්බනම් සීනි වැටිලා ඇති. සීනි බෝතලෙ ලුණු තිබුණනම් ලුණු වැටිලා ඇති. මොකද මම බැලුවේ සීනි බෝතලෙ දින ඇතුළ නෙමෙයි මම බැලුවේ සීනි බෝතලේ කියලා සීනි කියලා ගහලා තියෙන බෝඩ් එකයි. බෝඩ් එක බලලා මම දැම්මා ඒකට අනිත් එක්කෙනා ලුණු දාලා තියෙනවා. ඒක ඉතින් ඊට පස්සේ බොන එක්කෙනා කියනවා ලුණු කියලා. හැබැයි මට සාතිකයි පිනුදුනි මම දැන් මේ සීනි මොකද මම සීනි කෙනෙක් ගත්තේ සීනි කියන වචනේ නෙමෙයි මම ගත්තේ කාල බල්ලා හෝ වෙන කවුරු හරි මට කිව්වේ නෑ මේවා තමයි සීනි මේවා තමයි ලුණු කියලා. මම ගත්තේ බෝඩ් එකේ මට ඒ වෙලාවේ ප්‍රකට වුණේ මේක සීනි කියන වචනේ. මොකද ඒක ඇතුළේ බලනකොට මට තේරෙනවා මේකේ සීනි තමයි තියෙන්නේ සීනි තමයි මම දැන් එහෙනම් සොයලා තිබුණා කියලා පිනුදුනි කොහොමද මම දැනගන්නේ? මට දැනගන්න විදියක් නැහැ. මම ගත්තේ මොකද ඇතුළ බලලා නෙමෙයි මම බලන්නේ බෝඩ් එක බලලා ඒ ගන්න. කඩේට ගියාම බඩුවක් ගන්න ඒ විදියට නෙමෙයි. එන්නේ. එහෙමනම් මේ අය දන්නවා දැන් මේ තමන්ට ඒ වෙලාවේදී ප්‍රකට වෙච්චදී තමන්ට තිබෙනා වූ සාහිතිකය මේ ලෝකේ වෙන කාටවත් වෙනස් කරන්න පුළුවන් කම නැහැ. වෙනස් කරන්න බැයි නං එහෙනම් මේක මට සැකයකින් තොර සහවුරු වෙනවා නම් එහෙනම් මේ ලෝකෙ තව දෙන්නේ කොහොමද කියන එක තමයි දැන් ඒත් අහවුරු වරා බලන්න බින්දුනි. අන්න ඒකට කියනවා අන්වය ඥාන කියලා. අන්වය ඥාන එහෙම නැත්නම් ඒකට කියනවා චින්තාමය ඥාන කියලා. ඒ අනුව ඒ ඥානවත් සූත්‍රයේ බුදුපියාණන් වහන්සේ දේශනා කරන්න බින්දුනි මේ මොහොතේ ඥානය තමන්ගේ ඥානයයි. ඒක දැන් දාලා බලන්න අතීතයේ ශ්‍රමණ බ්‍රාහ්මණයේ කියලා නම් අතීතයේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණා නම් අතීතයේ පැවිද්දෙක් කියලා නම් එහෙනම් ඒ අතීතයේ හිටියා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයායි නැත්නම් බුදුහාමුදුරුවොත් කොහොමද මේක අවබෝධ කරගත යුතු තිබුණේ? මේක අවබෝධ කර ගැනීමට වෙන ක්‍රමයක් නැහැ. මේක අත්දැකීමෙන් දැක්කනම් මොකද්ද දැන් මේ මොහොතේ ප්‍රකට වීමක් පමණයි තියෙන්නේ. එහෙනම් ප්‍රකට වීමක් පමණක් නම් මට අත්දකින්න තියෙන්නේ තව කෙනෙකුට වඩා දෙයක් අත්දකින්න බෑයි කියන මගේ ඥානය තමයි පින්නතුනි මෙන්න මේ චින්තාමය ඥානය අන්වය ඥානය. එහෙනම් මම ලැබුවා වූ ඥානය මේ මොහොතේ ඥානය මේ ධම්මට්ටි ඥානය දැම්මට මේ ඥානය කෙරෙහි සැලෙන්න දෙයක් නැහැ මගේ ඥානය. ඒක තමයි කූමි ප්‍රඥාව කියන්නේ පුංචි ප්‍රඥාව. තිබුණා වූ සියලු හරක් මුල පැත්තක මොකද වෙන එක එක්කෙනා කිව්ව වචන මම පිළිගන්නේ නැහැ.
ඒ ප්‍රදේශයේ මා බෝම්බයක් පුපුරලා මුළු පළාතේ මිනිස්සු දන්නවා බෝම්බේ පුපුරුවේ සද්දේ. හැබැයි මේ එක්කෙනෙක් විතරක් කියනවා මට නම් දැනුනේ ඒ වෙලාවේදී නැත්තම් මට ඒ වෙලාවේ දැකුනේ රූපයක්. එහෙනම් ඒක වෙනස් වෙන විදියක් නැහැ පින්දුනි. අන්න තමයි මුළු ලෝකෙම වෙනස් වෙන ආකාරය අන්න රහතුන් වහන්සේ. එහෙනම් රහතුන් වහන්සේ ඉන්න තැනත් බෝම්බ පිපිරෙන්න පුළුවන්. රහතුන් වහන්සේ බෝම්බෙන් කෑලි කෑලි වලට කැල්ල ගිහලා තියෙනත් පුළුවන්. හැබැයි බෝම්බේ ගැන රහතුන් වහන්සේ දැනගන්න විදියක් නැහැ. මොකද බෝම්බෙට කලින් රහතුන් වහන්සේ ඒ බව දැනගෙන ඒ බෝම්බේ පිපිරනවා කියන එක රහතුන් වහන්සේ නැහැ. මොකද ඒ බෝම්බයක් පිළිබඳව රහතුන් වහන්සේගේ බයක් නැති, මේ රාගයක් නැති, ද්වේෂයක් නැති, මෝහයක් නැති මේ සංයෝජන සියල්ල තමන්ගෙන් අයින් වෙලා මේ කෙලෙස් තමන්ගෙන් ඡේ වෙලා තියෙන නිසා රහතුන් වහන්සේ බෝම්බ පිපිරන බව දැනගන්නේ නැහැ පිළි. වහන්සේ ඉන්න දැන බෝම්බ පිපිරෙන්න බැරි කමක් නැහැ වුණා. සම්මුතිය තුළ බෝම්බ ඕන තරම් පිපිරෙන්න වහන්සේ ඉන්න නිසා එහෙම බලවේගයක් නැහැ. රහතුන් වහන්සේ ඉන්න දැන බෝම්බ පිපිරෙන්න බෑ කියලා එහෙම බලවේගයක් නැහැ ලෝකේ නැහැ පිළි. එහෙනම් මේ බුදු පියාණන් වහන්සේට මේ ගලින් ගහපුලාදී ගල නොවැදී ඉන්න බලවේගයක් නම් තිබුණේ නැහැ පින්දුනි. ගල වැදිලා බුදු පියාණන් වහන්සේගේ ලේ සෙල වුණා පින්දුතු. එහෙනම් ඒකේ ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් මේ විදුර කියන මේ සිකි බුදු පියාණන් වහන්සේගේ හිටියා වූ අග්‍ර ශ්‍රාවකයාට මේ ද අඟුල් මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ වෙනුවට තමයි වසවර්ති මාර්යා විදියට ඉඳලා වසවර්ති මාර්යා කුළුවෙක්ගේ වෙස්යක් කරගෙන කොළුවෙක් විසින් ගහපු ගලකින් ඒ විදුර රහතුන් වහන්සේගේ නළල තුවාල වුණා පින්නතු. නළල තුවේ එළියට ආවා පින්නතු. නිසා රහතුන් වහන්සේට කියලා ගලක් නොවදින්න හේතුවක් නැහැ. ගලක් ආවොතින් සම්මුතික වශයෙන් මේ ලෝකයේ මේ රූපය අපි දැනගන්නා වූ ඒක පින්නතු සිද්ධ වෙනවා. ඒක තියෙන්නේ ස්පර්ශයක් ඇතුළේ. හැබැයි සංසේ ගලක් වදිච්ච බව නම් දන්නේ නැහැ. රහතුන් වහන්සේ මේක පොල්ලක් වදුණාද ගලක් වදුණාද එහෙම නැත්නම් කාක්කෙක් ජරා කරාද කියලා එහෙම එකක් නම් දන්නේ නැහැ. රහතුන් වහන්සේ ලේ බව දන්නේත් නැහැ. හැබැයි ඇඟේ යමක් ස්පර්ශ වෙන බව නම් දන්නේ. ඒක නිසා ගලක් වැදිච්ච බවත් ස්පර්ශයක් විදිහට දන්නවා, ලේත් ස්පර්ශයක් විදිහට දන්නවා, රතු පාටක් දකින්නෙත් නැහැ, ලේ බව දකින්නෙත් නැහැ, තමන්ගේ ලේ බව දකින්නෙත් නැහැ. එහෙනම් රහතුන් වහන්සේට ඒකේ වේදනාවක් තියෙනවා. සුඛයක් වේලාවේදී වෙනුවට දුකක් වෙනවල අදුක්කම සුඛයක් තුල රහතුන් වහන්සේ ඉන්නවා. හැබැයි මේ කතුවාලේ වේදනාවක් නැත්තේ නෑ. ඒක තමන්ට දැනෙනවා. ඒක දැනුණාට ඉරෙන්නේ නෑ තුවාල වෙලා කියලා. ඒකට නමක් නම් දෙන්නේ නෑ වේදනාවක් කියලා. අන්න ඒකයි පින්නදුනි දැන් මේ පින්නදුන් මේ සක්මන් කරපු වෙලාවේදී මේ පරයන්ක වෙලාවේදී මුලදී නම් සක්මන් කරන පටන් ගන්නකොට අඩි 10ක් එහෙට යනකොට අඩි 10ක් මෙහෙට එනකොට මේ ධන ස්ත්‍රී දෙන පටන් ගන්නවා, තුනට ඉරි දෙන පටන් ගන්නවා, කකුලේ අතන ඉරි දෙනවා, මෙතන ඉරි දෙනවා, අනේ සක්මන් කරන්න බෑ කියලා සක්මන් නතර කරා. වේදනා වේදනා කියලා මෙනෙහි කරා මෙනෙහි කරා මෙනෙහි කරාට නතරුනේ නෑයි කියලා මේ පින්නදුන් කියනවා. හැබැයි දැන් වෙනකොට බලන්න පැයක් නෙමෙයි පැය එකමාරක් නෙමෙයි සමහරයි කියයි පැය දෙකක් මම සක්මන් කරනවා. හැබැයි මම සක්මන් කරු බවවත් දන්නේ නැහැ කියලා. වේදනා කොහෙද කියලා නැහැ පිනදුනි. සියලු වේදනා නාශක දැන් පැත්තකට ගිහිල්ලා වේදනා නාශක ආදින කර්මාන්ත වලටත් තමන්ගේ කර්මාන්තෙන් නතර ගන්න තරමට වේදනාව නැති වෙලා තියෙනවා කියලා දැන් තමන්ට අවබෝධ වෙලා තියෙනව නේද කියලා බලන්න පිනදුනි. ඒ වගේම පරයන්ගේ වාඩි වෙලා කියනවා අනේ පරයන්ගෙන් ඉන්න බෑ ස්වාමීන් වහන්සේ මම පුටුවක වාඩි වෙලා භාවනා කරලා කමන්නේ නැද්ද කියලා. මේ ඊයේ තරණෝණෙක් ඇවිල්ලා ඊනෝණ කියනවා අනේ බිම වාඩි වෙන්න බෑ මගේ තුන්ටි අමාරුවක් තියෙනවා. ඒ නිසා මට පුටුවක තමයි පින්නදුනි. හැබැයි මේ පහුගිය දවස්වල මේ මේ දුරංගොඩ ආරණ්ඩට පිරිසාවේ පුටු උස්සගෙන තමයි. හැබැයි ගිය මාසේ ඉඳලා සියලු දෙනා පුටුකත් එක්ක ඉඳලා එක්කෙනෙක්වත් පුටු වල වාඩි වෙන්නේ නැහැ. දැන් සියලු දෙනා බිම වාඩි වෙලා ඉන්නවා. මොනම කරදරයක්වත් නැහැ. සමහර වෙලාවට පැය දෙකක් එක දිගට ඉන්නවා. හේට වෙන මාරු කරනවා, ඉරියව් මාරු කරනවා පින්නතුනි. ඒක නොකර ඉන්න බෑ පෘථග්ජනවට මේදී. නමුත් හැබැයි අර පුටුවේ වාඩි වෙන්න බෑ. මගේ තුන්ටි අමාරු තියෙනවා. සමා ඉස්සර මෙයා ඇවිල්ලා මේ අඳන් ඕනයි කියලා ගොන අතර වෙන්නේ. අඳන් නැතු ඉන්න බෑ අපිට. ඒ නිසා සමහර අය ආවෙන්නේ නැහැ. අඳන් දෙන්නේ නැහැ කියලා. නිසා මේ ආබාධිත කියලා බෝඩ් ගහලා එක කාමරේ ඇඳන් දෙකක් තුනක් දාලා තිබ්බා. බලන්නේ ඒකේ එක ඇඳක්වත් තියෙනවද කියලා. සීරු දේවල් පැත්තෙන් ගිහලා ඒ ඈම් කියනවා දැන් මම නිදා ගන්නවා මෙට්ටත් නැහැ පැදුරි නිදා ගන්න. මේ කියන්නේ පින්නදුර මේ ශරීරයට කරදර කරනවා, ශරීර දුක් දෙනවා නෙමෙයි. හැබැයි තමන්ටම චේතනා පහළ වෙනවා මේ මෙට්ටේ නිදාගත්තත් මේ බිම නිදාගත්තත්
වෙන්න තියෙන දේ නම් මෙච්චරයි කියලා. වෙන්න තියෙන දේ නම් මෙච්චරයි. මේ වෙලාවේ ප්‍රකට වුණේ මෙට්ටයක් වුණා නම් අන්න මෙට්ටේ කියන සුවපහසු දිනවා. මේ වෙලාවේ ප්‍රකට වුණේ පැදුරක් වුණා නම් පැදුරේ සුවපහසු දිනවා පිනතුනි. ඒක දෙකම වචනයක් බව දැනගත්තා නම් පැදුරේ ඉන්නවද කියලා දන්නේ නැහැ. මෙට්ටේ ඉන්නවද කියලා දන්නේ නැහැ. ඇඳේ ඉන්නවද කියලා දන්නේ නැහැ. සිමෙන්ති පොළොවේද මැටි පොළොවේද ගලක් උඩද මඩ ගොඩේද කියලා දන්නේ නැහැ පිනතුනි. අන්නේ මට්ටමට මේ ප්‍රකට වීමක්ම පමණයි වචනයක්ම පමණයි ලෝකෙ කියන්නේ වචනයෙන් වචනේ ප්‍රකට වී යනවා ඒක තමයි මේ ලෝකෙ තිබෙන්නා වූ වෙනස් වීම ඔන්න ඔය අවබෝධය ලබා ගන්න පිනදුනි මෙන්න මේ ඥානවත් සූත්‍රය මේ පිනදුන්ට උපකාරී වේවි හැබැයි ඥානවත් සූත්‍රෙ තිබෙන්නා වූ ඥාන ගැන නම් මේ වෙලාවේදී ඈ දේශනා විය යුතුයි කියලා එහෙමනම් ඒක තව කල් යනවා මෙයාට දැනට දැනගන්න පිනතුනි මෙන්න මේ මොහොත කියන එකයි මෙතන අපි අරන් තින්නේ මේ මොහොතේ ඥානය ධම්මට්ටි ඥානය එයා පිනතුනි අන්න අර තව සූත්‍රයක් මේ පිනතුන් ළඟින් තියාගෙන තියෙන ඉස්සරහෙන් දිගින් දිගටම ආයෙම කන්ද වගේ තිබෙන්නා වූ ඔක්කාන්ති සම්යුත්තේ තිබෙන්නා වූ සූත්‍ර 10න් පළවෙනි සූත්‍රය චක්කු සූත්‍රය අන්නේ චක්කු සූත්‍රයේ පිනතුනි මේකේ දෙවනි කොටසේ කියනවා මේ තැනත්තා එක චිත්තක්ෂණය තුළ විදර්ශනා නුවණින් දැක්කනම් මේ ලෝකය කියන්නේ වෙනස් වීමක් කියලා අන්නේ තැනත්තා ධම්මානුසාරී වෙනවයි කියලා මේ පිළිතුරට බණ ඇහිලා තියෙනවා මීට පෙර. අන්නේ වුණා වූ බණවල තිබෙනා වූ ධම්මානුසාරී தත්ත්වය තමයි පිළිතුරුනි. අන්න මේ මොහොතේදී මට ප්‍රකට වුණේ දකුණ පමණයි. මේ මොහොතේදී මට ප්‍රකට වෙලා තියෙන්නේ රූපයක් කියලා. එනතන් මේ මොහොතේදී ප්‍රකට වෙලා තින්නේ සිතුවිල්ලක් කියලා. එහෙනම් ඒක දැනගත්තනම් පිනදුනි අන්නේ දැන ගැනීම තුළ තමන්ගේ සැකය නැති වෙනවා. සැකය නැති වෙච්ච දැන තමන්ට පහළවන්නා වූ ධම්මට්ටි ඥානෙහිවත් ඒකට තමයි කියන්නේ ධම්මානුසාරී කියලා පිනු. එහෙනම් මේ බණ ඇහෙන මේ පිනදුන්ට මේ වන විට මෙන්න මේ ආකාරයට තමන්ට මේ ප්‍රකටවන්නේ වචනයක් පමණයි. එක වචනයක් ප්‍රකට වෙලාදී තව වචනයක් නම් ප්‍රකට වෙන්නේ නැහැ කියන අන්නේ සහතිකේ තමන් තුළ තියෙනවා නම් පින්නදී. ප්‍රකට වෙනකොට තව වචනයක් නම් ප්‍රකට වෙන විදියක් නැහැ කියන අත්දැකීම තමන් නැවත නැවත පරීක්ෂා කරලා තියෙනවා නම් අන්නේ අත්දැකීම පරීක්ෂා වෙච්ච කෙනා තුළ තමන් නොදැනුවත්වම් පින්නදුනි තමන්ගේ අභ්‍යන්තරයට මේක ගිහිල්ලා ඒ වார்த்தාව අනුව තමන් තේරෙනවා මේස උඩ හොදි පහක් තිබ්බට පහක් නම් එකවර දකින්න හම් වෙන්නේ නැහැ. මේස උඩ හොදි පාකුයි බත් එකයි තවත්වයි 10ක් තිබ්බට 10ක් දකින්නත් බෑ 10ක් තියෙන බව දකින්නත් බෑ. මුලින් තමන් දකින්නේ පින්නතුනි මේසෙ ළඟට යනකොට මේ ඔක්කොම එකතු කළා මේසෙ විතරයි දකින්නේ කියලා දැන් තමන්ට තහවුරු වෙලා තියෙන පින්නතුනි. දකින්නේ එහෙනම් මේසෙ උඩ තියෙන දේවල් දකින්නම් පුළුවන් කවන්නේ මේසෙ දකින්නේ නැතුව කියලා දැන් තමන්ට තහවුරු. එහෙනම් තවත් උදාහරණයක් ඔබට පහුගිය දවස්වල දිගින් දිගට වෙනවා මේ කාමරයට කෙනෙක් ඇතුල් වුණා නම් පින්නතුනි මුලින්ම තමන්ට දැනගත හැක්කේ මොකද්ද? අත් දැනගන්න පුළුවන්ද කවුද ඇතුළුනේ කියලා? මොකද්ද ඇතුළුනේ කෙනාගේ පාට? ඇතුළුනේ මිනිසෙද්ද සත්වයේද නැත්නම් බල්ලෙද්ද ගෙම්බෙද්ද ණයෙද්ද? එහෙම නැත්නම් එයා මොන වගේද? ණයා කොච්චර දිගයිද? එහෙම නැත්නම් ඒ මිනිසයා කොච්චර උසයිද? මොකද්ද ඇඳගෙන හිටියේ? මේ මොනවා හරි දැනගන්න පුළුවන්ද පින්නතුනි? මොනම දෙයක්වත් දැනගන්න බෑ. දැනගත හැකි පළවෙනි කාරණේ මොකද්ද? මොකද්ද දැනගත හැකි? ඇතුල් වීමක් සිද්ධ වෙච්ච බව පමණයි. කෙනෙක් ඇතුල් වුණා කියන එක අර වෙන මුකුත් දැනගන්න බෑ පිනුදුනි. ඒක දැන නොගෙන ඇතුල් වෙච්ච එක්කෙනා පිළිබඳව තොරතුරු හොයන්න පුළුවන්ද? මුලින්ම අපිට එන්නා වූ සංඥා මොකද්ද? ඇතුල් වීමක් තිබුණා කියන සංඥාව. එහෙනම් අන්න ඒක තමයි පිනුදුනි කියන්නේ දැනීම කියලා. මෙන්න මේ ලෝකය කියන්නේ පින්නතුනි මෙන්න මේ දැනීම නම් ඒක තියෙන වචනේ තමයි මේ ප්‍රකට වීම. ප්‍රකට වීම නම් පින්නතුනි තමන්ගේ පැත්තේ මොකද වෙන්න ඕන? කෙනෙක් ඇතුල් වෙන්න ඕන. ඇතුල් වෙච්ච බව තමන් දැනගන්න. එහෙනම් ඇතුල් වෙන්න කලින් තමන්ට ඒක දැනගන්න බෑ නේද කියලා මෙන්න මේ ඥානීය නැවත වරක් මේ පින්නතුනට පහළ වෙලා තියෙනවා. ඇතුළුනාට පස්සේ නම් දැනගන්න පුළුවන්න්නේ ප්‍රකට වෙන්න කලින් දැනගන්න බෑ. එහෙනම් දකුණ ප්‍රකට වෙන කලින් දකුණද ප්‍රකට වන්නේ වෙන දෙයක්ද ප්‍රකට වන්නේ එහෙම නැත්නම් කියලාට වඩා පින්නතුනි ඊටත් සරලව කියලා කියන්න පුළුවන් ප්‍රකට වීමක් තියෙනවා කියලා ප්‍රකට වෙන්න කලින් දැනගන්න
බෑයි නේද කියලා දැන් තවන්ට තවත් අවබෝධයක් තියෙන පිණිස යමක් ප්‍රකට වෙන කලින් ඇද්ද කියලා කියනත් බෑ නේද කියලා දැන් තවත් අවබෝධයක් තමා තුලින්ම තියෙනවා නේද පිණිස අන්න පිණිස ප්‍රකට වෙනකන් එනං ප්‍රකට වෙන බවක් දන්නේ නැත්නම් ප්‍රකට වෙච්ච බවත් ප්‍රකට වීමත් ප්‍රකට වීම දැන ගැනීමත් මේ එකක්වත් එතකොට එකිනෙකට සම්බන්ධයිද කියලා දැන් කියන්න බලන්න පිණිස මේ එකක්වත් එකිනෙක සම්බන්ධයිද මේ එකක්වත් එකිනෙක සම්බන්ධ නැහැ එහෙනම් පිණිසුනි කොහේද දැන් මම ඉන්නේ එහෙනම් මම දැනගන්නේ ප්‍රකට වෙච්ච බව නම් ප්‍රකට වෙච්ච බව දැනගන්නවා මිසක් ප්‍රකට දේ දැනගන්නේ නැත්නම් පිණිසුනි ඔය කියනා වූ සෑම අවස්ථාවකම මේ මම කියන ධාතය මනෝ පුබ්බංගය කොහෙද තියෙන්නේ ඔන්න මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචී පදුට්ඨේන දාලා බලන්න දැන් පළවෙනි එකේදී බුදුහාමුදුරන් කියන්නේ තමන්ගේ හේවණැල්ල තමන් පසුපස එනවා කියලා කුසල පැත්ත දීලා දිනවා මේ රෝදේ කරත්තේ පසුපස රෝද යනවා කියලා කරත්තේ දීලා තිනවා පිණුතු එහෙනම් බලන්න පසුපස කරත් යනවා කියලා දාගන්න පුළුවන් කරත්තේ පසුපස ගොනා යනවා කියලා දාන්න පුළුවන් මම ගොනා කියලා දාගන්නත් පුළුවන් මම හරක කියලා දාගන්නත් පුළුවන් ඕනනවත් දාලා බලන්න එහෙනම් මම කියන්නේ මොකද මේ මම මේ රූකඩයක් මේ යමක් සිද්ධ වුණාට පස්සේ එතෙන්ට පැනලා නම් ගම් හදන කෙනා තමයි මම කියන්නේ ඕකට දෙන්නා උපමා තමයි වෛශ්‍යාවගේ දරුවට තාත්තා කියලා අත්සන් කරනවායි කියන එක පිළිබඳ වෛශ්‍යාව දැනෙත් එක තමන් හිටියේ කොහොමද මේ දරුවෝ ඉන්නේ කියලා හැබැයි කවුරු හරි අන්තිමට තාත්තාමමයි කියලා දැනක අත්සන් කරන සම්මුති එහෙනම් උන්නේ මම කියන කෙනා පැනලා ඉන්නේ කොහෙන්ද කියලා අල්ල ගන්නයි මේ භාවනාව කරත් අන්න මේ පරියංග භාවනාව සක්මන් භාවනාව එනම් පොදුවේ අපි කිව්වදින් කායානුපස්සනාව එහෙම නැත්නම් තවත් එකතුලකුදින් සතර සතිපට්ඨානේ අරමුණ පිණුදුනි මෙන්න මේ මම කියන එක කොයි තැනදීද මේ හටගන්නේ කොයි තැනදීද මෙයා නැතිවන්නේ කියලා දැන් මෙයාට තේරෙනවා එහෙනම් දකුණ කිව්වේ මම නම් පිණුදුනි දකුණ කියන එක නා හටගෙන නැති වෙන්න ගිය චිත්තක්ෂණය පමණයි මම හිටියේ එහෙනම් ඒ හැට ගන්න කල් හටගෙන ඉවර වුණාට පස්සෙත් මම හිටියේ නෑ නින් තමන්ට 100ක තහවුරුවක් තමා තුලින් තියෙනවා මෙන්න තමා තුලින් තමා දැක්කා මම යට දැන් මොකද වෙන්නේ එතකොට මම යා සුනු විසුනු වෙලා යනවා අන්න සක්කාය දිට්ඨිය කැඩිලා යන තැන පිණි මම ඉන්නේ සෝතපත්ති මාර්ගයේ දැන් මගේ සෝතපත්ති අංග වැඩිලා තියෙනවා ඒ අනුව දැන් මම දන්නවා මගේ මේ සංයෝජන තුන කැඩලා යනවා මුලින් සැකේ නැතුව ගියා මොකද දකුණ ප්‍රකට වෙච්ච බව දන්නවනම් දකුණ ප්‍රකට වෙච්චලාදී වමක් ප්‍රකට වුණේ නැති බවත් දන්නවා සද්දයක් ප්‍රකට වුණේ නැති බවත් දන්නවා එහෙනම් මේ ලෝකයක් නම් අරණ දෙයක් නැහැයි කියලා දැන් තවන්ට තහවුරුවක් තියෙනවා එහෙනම් මේ ලෝකයේ එකවරට එකක් නම් එක මමයා කවුද මමයා දකුණයි මමයා එහෙනම් දකුණ කියන වචනේ ප්‍රකට වෙලා නැති වෙන්න ගියේ චිත්තක්ෂණයයි එහෙනම් ඊට පෙරත් මමෙක් නැහැ ඊට පස්සෙත් මමෙක් නැහැ එහෙනම් ඊට පෙරත් මගේ දෙයක් නැහැ ඊට පස්සෙත් මගේ දෙයක් නැහැ ඊට පෙරත් මගේ ආත්මයක් නැහැ ඊට පස්සෙත් මගේ ආත්මයක් නැහැ දැන් අන්න තමන්ට තමා තුලින් තහවුරු තියෙනවා මෙන්න මමයා සුනිසුනුනා දැන් සක්කාය දිට්ඨිය කැල්ල ගියා දැන් එනං අන විචිකිච්ඡාව කැල්ල ගියා ඒ හරහා සක්කාය දිට්ඨිය ඒ අතරමැද සිද්දුනුනි මේ දුන්නා වූ දාන වලට දැඟලුවා වූ දැඟලිල්ලයි මල් පහම් පූජා කරන්න පත්තු කරන්න දැඟලුවා වූ දැඟලිල්ලයි මේ බෝධි වටේ කරගෙන තිබුණා වූ දැඟලිල්ලයි මෙන්න දැන් සුනිසුනු වෙලා ගිලා සීලබ්බත පරාමාස වලට යන්නේ නම නැතුව ගියා නේද කියලා දැන් තමා තමා තුලින් බලන්න පිණි බලන්න මනෝපුබ්බංග මා ධම්මා කියලා කුසල් පැත්තට ගියත් මොකද උනේ අකුසල් පැත්තට ගියත් මොකද උනේ දෙපැත්තම වෙලා තියෙන්නේ භවය හදන එකයි එහෙනම් දෙකම නතර වෙන්න මේ මොහොත දැනගෙන ඉන්න ඕනා අන්න තමන්ගේ සංයෝජන තුන කළ ගිල්ලා දැන් මේ මොහොතේ මම සෝතාපට්ටි ඵලයට සාක්ෂාත් වුණා නේද මට සෝතාපට්ටි ඵලය දැන් මම සෝතාපට්ටි ඵලයට පත් වුණා නේද කියලා දැන් තමන්ටම ප්‍රකට වීමක් තියෙනවා පිණුත් හැබැයි ඒකත් වචනයක් පමණයි
ඒකත් වචනයක් පමණයි. එහෙනම් ඒකටත් වටිනාකමක් දෙන්න දෙයක් නැහැ. එහෙනම් ඒකත් වචනයක් බව දැනගත්තා. එහෙනම් දැන් තමන් තේරෙනවා සෝතාපට්ටි ඵලය කියන්නේ නැවිල්ලක්. එහෙනම් එතනත් නැහැ. එහෙනම් මං සතර අපායට වෙන්නේ නැහැ කියලා චේතනාවක් ආවා. ඒකත් වචනයක් පමණයි. එහෙනම් සතර අපාය කියන එකත් වචනයක් පමණයි කියලා ඔන්න දැන් තමන්ගේ අවබෝධ මට්ටම් එකින් එක තමන්ට වැටෙන්න පටන් ගන්නවා. හැබැයි පින්නතුනි එතනට යනකන්නම් මේ කියන දේවල් තේරෙන්නේ නැහැ. එතනට ගිහිල්ලාම සෝතාපන්න වෙච්ච කෙනාට මිසක් සෝතාපන්න වෙන කෙනෙක් වෙච්ච කෙනෙක්ගේ ಗುಣ දැනගන්න බෑ පින්නතුනි. රහතුන් වහන්සේගේ ಗುಣ දැනගන්න පුළුවන් රහත් වෙච්ච දවසටයි. එතකන්නම් ඒව දන්නේ නැහැ. ඉතින් චිත්තක්ෂණයට ගියා නම් ඒ චිත්තක්ෂණේ දැනගන්න රහතුන් වහන්සේ ඉන්නේ ඔන්නේ වගේ කියලා ඒ හරහා තමයි බුදු පියාණන් වහන්සේවත් තමන් ළඟට ගන්නේ. අන්නේ යනු බුදු පියාණන් වහන්සේ තමන් ළඟ, ධර්මයේ තමන් ළඟ, සංඝයා තමන් ළඟ, තමන්ගේ සීලයේ ආරකන් සීලය දැන් මේ පිණිස සෝතපත්ති ඵලයට පත් වෙන ආකාරය මෙන්න මේ ආකාරයේ බණක් දේශනා කරන්නේ මේ පිණිස කුසලයේ හරහා තමන් හොයාගෙන ආවේ තමන්ගේ මොන ආකාරයේ මැදිහත් වීමකින් තොරව ඒ හරහා මේ පිණිස සතේකවත් වීදමක් කළ නැහැ, මහන්සියක් දරලා නැහැ, තමන්ගේ කාර්ය නතර කළ නැහැ, මොනව කැපකිරීමක් කළ නැහැ. එකම කැපකිරීම තමයි මේ බණ අහන්න වෙලාව ලැබුණා. ඒ ලැබීම හරහා මේ පිණිඳුන්ට හැබැයි මේ සඳහාත් මේ ලැබිලා දෙන්නා වූ කාලේ නම් අවසන් වෙලා තියෙනවා. තමන්ගේ කුසලයේ අවසන් වෙලා තියෙනවා. මේ ස්වාමින් වහන්සේට මේ දෙවියන් වහන්සේලා විසින් මේ කරා වූ ආරාධනාව මේ ලෝකයේ වෙනසෙච්චරයි. අනිත් සියලුම හාමුදුරුවෝ දෙවියන්ට ආරාධනා කරනවා බණ කියන අපි බණ කියනවා ඔබ වහන්සේලා වැඩම කළ බණ අහන්න කියලා. මේ හාමුදුරුවෝ හොයාගෙන ඇවිල්ලා මේ හාමුදුරුවන්ට දෙවිවරු ආරාධනා කරනවා. සියලු දෙවිවරු එකට එකතු වෙලා ඔබ වහන්සේ දැන් අපිට බණක් කියන්න කියලා අන්නේ ආරාධනාව හරහා මේ හාමුදුරුවන්ගේ ලවුඩ් ස්පීකර් ස්ටාර්ට් වෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. මේ මොහොතේදී මේ ශබ්ද වාහිනී යන්ත්‍රයේ ලවුඩ් ස්පීකර් එක නතර වෙන්නයි සංඥාව ඇවිල්ලා තින්නේ. ඒ අනුව ඒක නතර වෙනවා. අන්නේ කාලය තුල බණක් විශ්වගත වෙනවා. ඒ විශ්වගතනවා බණ හරහා මේ පිනතුන්ගේ ප්‍රඥාව වර්ධනය වෙනවා. මේ උන්ට මේ පැයකට අධික කාලය තිස්සේ මේ අයගේ ප්‍රඥාව වර්ධනය වෙලා ඇති. මේක සම්මත වශයෙන් වාස 2017 සැප්තැම්බර් මාස 3 වෙනිදා උදෑසන 5ට ආරම්භුනේ. දැන් ආයේ පහු වෙලා තියෙනවා. මේ අක්ගොනු ප්‍රදේශයේ ඉඳලා මේ ස්වාමින් වහන්සේ ඊයේ වැඩසටහන නතර කරපු නිසා ස්වාමීන් වහන්සේ ඊ හැන්දෑවම නතරක් තමන් වැඩ ඉන්නා වූ කුටියට වැඩම කරලා ඒ අනුව මේ ස්ථානයේ ඉඳලා මේක විශ්වගත වුණේ ලෝකයටම. ඒ හරහා මේ පිනුගේ ප්‍රඥා වර්ධනය වෙලා ඇති. ඒ වර්ධනය වෙනවා ලෝකයට බණක් කියවලා තමන්ගේ ධර්ම දාණය ඇති. ඒ සියල්ලේ බලයෙන් මේ සියලුම පින්නතුනුත් මේ පින්නු මේ සඳහා උදව්පකර කරනා වූ මේ නිවාසයේ මේ ස්වාමීන් වහන්සේට තාවකාලික පදනුල පූජා කර තිබෙනා වූ ඒ පින්නතුන් ඇතුළු සියලුම පින්නතුන්ගේ මේ පින්නතුන්ගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. ආත්ම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන, මම දැන් මෙතන, මම දැන් මෙතන. සියලු දෙනාටම තෙරුවන් සරණයි.